අද අපි කතා කරන්න යන්නේ PowerPoint කියන software එක ගැන. දැන් Word එක ගැන කතා කරලා ඉවරයි. PowerPoint 2019 කියන version එකත් එක්ක තමයි අද ඉඳන් අපි වැඩ කරන්නේ. එතකොට මේ PowerPoint කියන්නේ ඉදිරිපත් කිරීම කරන්න නිර්මාණය කරපු software එකක්. මේක පාවිච්චි කරලා ලස්සන animation දාලා ලස්සන photos දාලා ලස්සන අකුරු දාලා විවිධ ඉදිරිපත් කිරීම කරන්න අවශ්‍ය කරන හැම දෙයක්ම PowerPoint කියන software එක ඇතුලේ අන්තර්ගත කරලා තියෙනවා. वर्ड सॉफ्टवेयर वा हरम लसन मेकिंग लसन एडकर वीडियो हदरने पुलवा एनिमेशन हदरने पुलवा इवे गुड़ा लसन एडकर सॉफ्टवेयर पावर पॉइंट की सह वर्ड वा हरम पहास तीन देवा हरम सरला हरी कमक पुंच पुंच विनस्कटल හරි මුලින්ම අපි PowerPoint කියන software එක open කරගන්නම් අඳුනගන්නනේ PowerPoint එකේ icon එක මොන වගේද කියලා මෙන්න මේ වගේ icon එකක් තමයි PowerPoint කියන software එකට තියෙන්නේ සමහර විට ඔයාලගේ තියෙන වෙන version එකක් නම් icon එක පොඩ්ඩක් වෙනස් වෙයි ගොඩක් වෙලාවට රතු පාට තැඹිලි පාට වගේ පාටකින් තමයි PowerPoint icon එක අපිට බලා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ P අකුරත් එක්ක ඒ වගේම මේ තියෙන desktop icon එක ඒ වගේම අපි start menu එක හරහා ගිහිල්ලත් PowerPoint කියන software එක හොයාගන්න පුළුවන්. P අකුරෙන් පිටේ අපිට බලා ගන්න පුළුවන් PowerPoint කියන software එක. ඒ වගේම අපිට search එකේ type කරලා PowerPoint කියන software එක හොයාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඒ ආකාර තුනෙන්ම ඔයාලට මේ මෘදුකාංගය open කරගන්න පුළුවන්. කිසිම වෙනසක් නැහැ Word කියන software එක වගේම තමයි. හරි. අපි බලමු PowerPoint එක open කරගෙන මොන වගේද කියලා. ඔයාලට පුළුවන් අර डेस्कटॉप पे कितने आइकन ने ना स्टार्ट के ना सर्च कर ला मैं कैमरे की आकार है बेटा ओपन कर गन एक्सक्यूज मी सर ओ बते सर आप तो मैं सर आप पे पावर पॉइंट का 2019 में 2010 से दी रहा होगा एक मैं अंतिम टिक किया देना ओके එතකොට හරි මේ තියෙන්නේ PowerPoint එකේ start window එක. එහෙම නැත්නම් welcome window එක කියන්නත් පුළුවන්. මුලින්ම PowerPoint කියන software එක open කරාම මේ වගේ screen එකකට තමයි අපිව එක්කගෙන එන්නේ. මෙතන අපිට ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. new යටතේ අපිට PowerPoint presentation එකක් හදන්න ආරම්භ කරන්න අවශ්‍ය දේවල් බලා ගන්න පුළුවන්. his presentation එකක් වගේම මේගොල්ලෝ අපිට හදලා දීලා තියෙන ටෙම්ප්ලේට් බලා ගන්න පුළුවන් මොනවද ටෙම්ප්ලේට් කියන්නේ Microsoft ආයතනය නිර්මාණය කරපු විවිධ දේවල් තියෙනවා ඒ වගේ අකුරු වෙනස් කරලා රූප වෙනස් කරලා අපේ වැඩකට පාවිච්චි කරන්න පුළුවන් විදිහට නිර්මාණය කරපු දේවල් කලින් සකස් කරන ලද presentation කිව්වොත් හරි ඒ වගේම මෙතන මේ තියෙන recent කියන ටැබ් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ අපි අන්තිම වතාවට ඕපන් කරපු presentation මොනවද කියලා එවගේම පින් කියන එකෙන් අපිට බලා ගන්න පුළුවන් වෙනවා අපි නිතරම ඕපන් කරන ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා නම් අපිට ඒක පින් කරලා තියන්න පුළුවන්. ඒක කරන්නේ මේ රීසන්ට් එකේ තියෙනවනේ දැන් අපි අන්තිමට ඕපන් කරපු ප්‍රසන්ටේෂන් ටික. එතනින් ඔයාලට මේ කැමති එකක් තියෙනවා නම් මේ චූටි පින් එකක අයිකන් එක ක්ලික් කරගන්න පුළුවන්. එතකොට එයාලා දිගටම මෙතන ඉන්නවා ඒ වගේම තමයි මේ පින් කියන එකට ගියොත් එහෙම එයාලව දිගටම බලා ගන්න පුළුවන්. ඒක අපේ පහසුවට මෙතනින් තියාගන්න හැකියාවක් කරන නිතරම ඕපන් කරන ෆයිල් එකක් නා. හරි මුලින්ම PowerPoint එකේ වැඩ පටන් ගන්න නම් අපි ක්ලික් කර ගන්න ඕනේ blank presentation කියන මෙන්න මේ සුදු පාට කොටුව. මේක ක්ලික් කරගත්තට පස්සේ අපි යනවා PowerPoint එක ඇතුළට. දැන් මේ ඉන්නේ PowerPoint කියන software එක ඇතුළේ. බලන්න මේකේ තියෙන දේවල් Word කියන software එක ගැන අපි කතා කරද්දී දැකපු දේවල් වලට ගොඩක් සමානව තමයි මේකෙත් UI එක. නැත්තම් මේ interface එක අපිට බලා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. Word එකේ වගේම තමයි. ribbon එකක් බලා ගන්න පුළුවන්. टैब्स टिक बला गन्न पुलवा टाइटल बार का बला गन्न पुलवा स्टेटस बार का बला गन्न पुलवा पहली ए टिक ए विधि हटमा अपिट PowerPoint के बला गन्न पुलवा एवगेम अपि वर्ड के कथा करे पेजेस किला देयक गन अपि पिटुवक ऐतुले तमा टाइप करन एक पिटुवक इवरुनाट पास्से अपि तवत पिटुवक करगेन तमा एतनिन एहाट अवश्य देवल टिक टाइप करगेन गी हबे PowerPoint के अपि मेकट कियाने स्लाइड एकक कियला एतकोट अपिट मे हम्बिला तियेने एक स्लाइड एकक ඒ වගේම මේ සයිඩ් එකෙන් මෙන්න මේ
මේ පැත්තේ වම් පැත්තේ අපිට බලා ගන්න පුළුවන් අපි ගාව ස්ලයිඩ් කොච්චරක් තියෙනවද කියලා සහ පුංචි ප්‍රිවියු එකක් බලා ගන්න පුළුවන් මේ ස්ලයිඩ් එක ඇතුලේ මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා. දැන් අපි සයිට් කිහිපයක් මෙතන හදාගත්තොත් එහෙම අපිට මේ විදිහට සයිඩ් එකෙන් ඒ ටික බලා ගන්න පුළුවන්. දැන් sorry word කියන software එකේදී අපි ගාව තියෙන පිටු ටික බලා ගන්නත් මේ විදිහටම හදා ගන්න ක්‍රමයක් තියෙනවා. ඒදර හදාගත්තොත් වර්ඩ් එකෙත් එයාගේ තියෙන පිටු ටික වෙන වෙනම බලා ගන්න පුළුවන්. ඉතින් එතකොට දැන් PowerPoint එකේදී මේක අනිවාර්යයෙන්ම මෙතන මේ විදිහටම තියෙනවා. අපිට කැමති ස්ලයිඩ් එකට ක්ලික් කරලා මේ විදිහට මාර්වීමේ හැකියාව තියෙනවා. එතකොට පොඩි වෙනසයි තියෙන්නේ වර්ඩ් එකේදී අපි කතා කරන්නේ page එකක් කියලා. ඒ වගේම දෙයක් තමයි මේකත්. මෙතෙන්දී අපි ඒකට කියන නම තමයි ස්ලයිඩ් එකක්. එතකොට අපි ඉදිරිපත් කිරීමක් කරනකොට මේ ස්ලයිඩ්ස් පාවිච්චි කරලා තමයි අපේ ඉදිරිපත් කිරීම නිර්මාණය කරගන්න අවශ්‍ය වෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම් PowerPoint පාවිච්චි කරලා කරපු චූටි වැඩ. ගොඩක් සරල වැඩ. හරි අපි බලමු මේක මොන වගේද කියලා. මේ තියෙන පුතේ හදපු ප්‍රසන්ටේෂන් එකක්. බලන්න ලස්සන animation දාලා තියෙනවා. අකුරු වලට ලස්සන animation දාලා තියෙනවා. මේ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඔන්න තවත් ස්ලයිඩ් එකකට අපිව එකගෙන ගියා. බලන්න ඒ අකුරු එක එක විදිහට මතු වෙනවා අපිට බලා ගන්න පුළුවන් ස්ලයිඩ් එකකින් ස්ලයිඩ් එකකට යනකොට අපිට ලස්සන animation පාවිච්චි කරන්න පුළුවන් ඉතින් මේ වගේ දේවල් තමයි PowerPoint කියන software එක පාවිච්චි කරලා අපිට කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ බලන්න මෙන්න මේ වගේ දේවල් හරිම ලේසියෙන් PowerPoint කියන software එක පාවිච්චි කරලා අපිට කරගන්න පුළුවන් හරි දැන් ඔයාලා දකින්න ඇති स्क्रीन कीहिपेकट गया कलु पार्ट वेला आये तो ओपन वेन्नी स्क्रीन कीहिपेकट गया एतकोट ए अपी स्क्रीन कीहिपेक विदिहट देख्के मेतन तीन स्लाइड कीहिपेक बलन्न मे पलवेनी स्लाइड एक मे तीन देवेनी स्लाइड एक तूंगेनी स्लाइड एक हतरवेनी स्लाइड एक ओय विदिहट तमा अपी स्लाइड एकेन स्लाइड एकट मारुने एतकोट अपिट पुलुवन मे पावरपॉइंट प्रेजेंटेशन एकक हदनकोट पेन्नन्न ओन पिलिवलट ए स्लाइड एक හදාගෙන යන්න. උදාහරණයක් විදිහට පළවෙනි ස්ලයිඩ් එකට අපි ආයුබෝවන් කියලා දාන්න පුළුවන්. දෙවෙනි එකට දාන්න පුළුවන් අද අපි කතා කරන්නේ මොකද්ද කියලා. තුන්වෙනි එකේ ඉඳන් අපි උගන්වන්න යන දේ. එහෙම නැත්නම් පෙන්වන්න යන දේ අපිට ආරම්භ කරන්න හැකියාවක් තියෙනවා. වර්ඩ් එකේ තියෙන පිටු වගේම තමයි. එතකොට මෙතෙන්දී අපි දැක්ක ලස්සන animation තියෙනවා. මේ තියෙන කොළ වගේ දේවල් එකපාර මත වෙන ලස්සනට. මේ මැදින් තියෙන ලස්සන ඉර පහළ ඉඳන් උඩට තමයි මත උනේ. අකුරු ටික ලස්සනට animate ला इन्न पटांगा इतिन ओय वगे देवल तमा अपि PowerPoint किन software एक पाविच्चि करला निर्माणय करन्ने एतोट मम ओयालट कियला देना मे वगे गोडाक लस्सन presentation हदन्ने कोहोमद कियला हरि एहेमनम अपि कथा करमु PowerPoint एके तियेन विविध option ए वगेम ए देवल पाविच्चि करन्ने मोन विधियटद कियला मेके पलवेनी रिबन एके तियेन पलवेनी आइकन එක තමයි sorry පළවෙනි ටැබ් එක තමයි ෆයිල් කියන ටැබ් එක. එතකොට මේ ෆයිල් කියන ටැබ් එකට ගිහිල්ලා තමයි අපි ෆයිල් එකක් සේව් කරගන්න. මෙතන තියෙනවා සේව් කියලා. ඒක හරහා ගිහිල්ලා අපිට කැමති තැනක කම්පියුටර් එකේ කැමති තැනක මේ ෆයිල් එක සේව් කරගන්න පුළුවන්. එතකොට මේ බ්‍රවුස් කෙනෙක් ක්ලික් කරගන්න ඊළඟට ඔයාලට මේක සේව් කරන්න අවශ්‍ය කරන තැන තෝරන්න පුළුවන් ඩෙස්ක්ටොප් එකද ඩොකියුමන්ට් එකද ඩවුන්ලෝඩ්ද කියලා. ඒ විදිහට තෝරලා සේව් කියන බොත්තම ක්ලික් කරගත්තට පස්සේ මේකත් වර්ඩ් ෆයිල් එකක් වගේම සේව් වෙනවා. කිසිම වෙනසක් නැහැ. වෙනසකට තියෙන්නේ මේක ඕපන් වෙන්නේ PowerPoint කියන මුදුකාංගය හරහා. ඒ වගේම දෙවෙනි ටැබ් එක තමයි Home කියන ටැබ් එක. එතකොට අපි Word එකේදී කතා කරපු දේවල් ටික ඒ විදිහටම මෙතනත් අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා Insert කියලා ටැබ් එක. අපි Word එකෙත් Insert කියන ටැබ් එක ගැන කතා කරා. ඒකේ තිබුණ ගොඩක් දේවල් මෙතනත් ඒ විදිහටම බලා ගන්න පුළුවන්. ඒ වගේම Design කියලා ටැබ් එකක් තියෙනවා. Word එකෙත් අපි Design කියන ටැබ් එක ගැන කතා කරා. ඊළඟට තියෙනවා ට්‍රාන්සිෂන්ස් කියලා, ඒ වගේම animation කියලා තියෙනවා, slide show කියලා තියෙනවා, review සහ view, recording කියලා බලා ගන්න පුළුවන්. ඒ දේවල් ටික තමයි අපිට PowerPoint එකේදී අලුතෙන් හම්බෙන tabs ටික. ට්‍රාන්සිෂන් එක, animation එක, slide show එක මෙන්න මේ තුන් දෙනා තමයි අපිට PowerPoint එකේදී අලුතෙන් හම්බෙන්නේ. මෙතන ඉන්න home එක සහ insert එක, word insert, ඒ වගේම design එක word එකේදී අපිට හම්බෙලා තියෙනවා. ඒ වුණාට අපි මෙතෙන්දිත් ඒ දේවල් ටික කතා කරගෙන යමු. හරි මම ඔයාලට කිව්වා මේ අපිට ලැබිලා තියෙන ස්ලයිඩ් එකක් කියලා. මේ ස්ලයිඩ් එක තේ බලන්න click to add title කියලා කොටු දෙකක් බලා ගන්න පුළුවන්.
මේ තියෙන ළමයිනේ ටෙක්ස් බොක්ස්. අපි වැඩක් ආරම්භ කරනකොට අපිට කැමති නම් මේ ටෙක්ස් බොක්ස් වල අපිට අවශ්‍ය දේක් ටයිප් කරලා අපේ ප්‍රසන්ටේෂන් එක හදන්න පටන් ගන්න පුළුවන්. මේ විදිහට ඒගොල්ලෝ කලින් හදලා දීපු ටෙක්ස් බොක්ස් දෙකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ දෙක පාවිච්චි කරන්න ඕනෙමයි කියලා නීතියක් නැහැ. අපිට අවශ්‍ය නම් ඒ දෙන්නව ඩිලීට් කරලා දාන්නත් හැකියාවක් තියෙනවා. ඒක කිසිම ගැටලුවක් නැහැ. අපිට අවශ්‍ය විදිහට නිදහසේ මෙතන ඕන දෙයක් කරන්න අපිට PowerPoint කියන software එකේදී හැකියාව ලැබෙනවා. හරි. එහෙමනම් අපි කතා කරමු home tab එකේ තියෙන දේවල් ගැන. ගොඩක් වෙලාවට home tab එකේ තියෙන අකුරුත් එක්ක වැඩ කරද්දී shape එක්ක වැඩ කරද්දී මේ වගේ පාට වෙනස් කරගන්න, අකුරු වල colors වෙනස් කරගන්න, එතකොට අකුරු වල size වෙනස් කරගන්න මේ වගේ ගොඩක් සරල දේවල් ටිකක් තමයි අපිට home tab එකේ බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. හරි. ඒ වගේම අපි word කියන software එකෙන් ඉදහසේ type කරා. අපි අලුතෙන් text box කියලා දෙයක් දාගෙන නෙවෙයි අපිට අවශ්‍ය කරන අකුරු type කරගත්තේ. හැබැයි PowerPoint කියන software එකේදී අපිට අකුරු type කරන්න ඕනේ නම් අපි ඒකට අනිවාර්යයෙන්ම text box එකක් දාගන්න ඕනෙමයි. text box එකක් පාවිච්චි කළා තමයි අපිට අවශ්‍ය කරන අකුරු type කරගන්න ඕනේ. text box එකක්. අකුරු තියනවාද යම් කිසි තැනක එතන අනිවාර්යයෙන්ම text box එකක් තියෙන්න ඕනේ. නිකමට හරි ඔයාගේ ප්‍රසන්ටේෂන් එකේ මෙන්න මේ වගේ හිස්ව තිබුණොත් එහෙම ඔයා මෙතන මොන අකුරු ටයිප් කරත් ඒ දේවල් ටයිප් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මම දැන් කිව්වා PowerPoint එකේදී අකුරු ටයිප් කරනවා නම් ඒකට අපිට text box එකක් අවශ්‍ය වෙනවා කියලා. ළමයිනේ අපිට text box එකක් ගන්න තැන් දෙකක් තියෙනවා. එකක් තමයි මේ home tab එකේ මෙන්න මෙතන තියෙන චූටි කොටුව. මේ තියෙන shapes ගන්න පාවිච්චි කරන චූටි කොටුව. මෙතන අපිට ඒ අකුරෙන් බලා ගන්න පුළුවන් වෙන text box එක. මෙතනෙත් අපිට text box එකක් ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම අපිට පුළුවන් insert එකට ගිහිල්ලා insert එකේ තියෙන මෙන්න මෙතන තියෙන text box එක පාවිච්චි කරන්න. එතකොට දෙන්නම එක්කෙනෙක් කිසිම වෙනසක් නැහැ. ඔයාලට කැමති දෙනකින් text box එකක් දා ගන්න හැකියාව තියෙනවා. ඔයාලට තියෙන මේක උඩ click කරගන්න ඕනේ. click කරාට පස්සේ මේ විදිහට mouse pointer එක වෙනස් වෙනවා බලා ගන්න පුළුවන්. ඊළඟට ඔයාලට අවශ්‍ය තැනකින් type අකුරු ටික type කරන්න ඕන අවශ්‍ය තැනකින් මේ විදිහට කොටුව ඇඳ ගන්න පුළුවන්. දැන් අපිට මෙතන අකුරු type කරන්න හැකියාවක් තියෙනවා. ඔයා තවත් text box එකක් අරගෙන තවත් තැනක ඇඳගත්තොත් එහෙම අපිට එතන අකුරු type කරන්න හැකියාවක් තියෙනවා. දැන් අපි word කියන software එකේදී මේ අකුරු හෙට මෙහෙට කරගන්න සමහර දා ටිකක් අමාරු වෙන්න පුළුවන්. වමට දාගන්න දකුණට දාගන්න මැදට දාගන්න මොකද අපි එකම පිටුවක් ඇතුළේ මේ හැමදේම ටයිප් කරේ. එතකොට ඊට වඩා පහසෙන් අපිට මේ text හසුරවන්න පුළුවන් PowerPoint කියන software එකේදී. බලන්න කොච්චර නිදහසේ අපිට කැමතිනකින් තියාගන්න පුළුවන්ද කියන්නේ. දැන් Word එකේදී මේ තරම් නිදහසේ අපිට අකුරු හසුරවන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපිට page එකේ කැමති තැනක මේක තියාගන්න පුළුවන්. ඕනම් page එකෙන් එළියට පොඩ්ඩක් තියන්න පුළුවන්. ඒ තරමට නිදහස තියෙනවා අකුරු වගේ දේවල් හසුරවන්න. අකුරු විතරක් නෙවෙයි මේ slide එකක් ඇතුළේ තියෙන ඕනම දෙයක් අපිට නිදහසේ පාලනය කරන්න PowerPoint කියන software එකේදී හැකියාවක් ලැබෙනවා. හරි. එතකොට ඕක තමයි text box එකක් කියන්නේ. අපි එහෙමනම් මුලින් නම් වැඩේ පටන් ගමු. home tab එකේ තියෙන paste එක, cut එක, copy සහ format paint එක තව ටිකකින් කතා කරමු. මුලින්ම අපි වැඩේ පටන් ගන්න new slide කියන තැන. මොකද new slide කියන්නේ? දැන් අපි කතා කරා PowerPoint එකේදී අපි වැඩක් කරනකොට අපි කරන හැම දෙයක්ම කරන්නේ slide එකක් ඇතුළේ. එතකොට එක ස්ලයිඩ් එකක් ඉවර කරාට පස්සේ අපිට හම්බෙන පළවෙනි ස්ලයිඩ් එක හදලා ඉවර කරාට පස්සේ අපිට තවත් ස්ලයිඩ් එකක් ඕනේ වෙනවා. ඒ අපිට අවශ්‍ය කරන අලුත් ස්ලයිඩ් එක ගන්න තමයි මේ new slide කියන බටන් එක අපිට දීලා තියෙන්නේ. මෙයාව ක්ලික් කරලා අපිට මේ විදිහට අලුත් ස්ලයිඩ් එකක් එකතු කරගන්න පුළුවන්. ඔයාලට ස්ලයිඩ් 10ක් ඕන නම් කිසිම ප්‍රශ්නයක් නැහැ මේක 10 පාරක් ක්ලික් කරාම මේ විදිහට ස්ලයිඩ් 10ක් හදාගන්න ඔයාලට පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔයාලට අලුත් ස්ලයිඩ් එකක් හදා ගන්න අවශ්‍ය නම් මෙන්න මෙතන තියෙන කොටුවට එකපාරක් ක්ලික් කරලා කීබෝඩ් එකේ තියෙන එන්ටර් කියන කී එක ප්‍රෙස් කරොත් අලුත් ස්ලයිඩ් එකක් හැදෙනවා. ඔයා මේ දේ එක දිගටම ප්‍රෙස් කරගෙන ගියොත් එහෙම දිගටම අලුත් ස්ලයිඩ් හදනවා බලා ගන්න පුළුවන්. ඔය විදිහට තමයි ළමයිනේ අපි අලුත් ස්ලයිඩ් එකක් PowerPoint presentation එකට එකතු කරගන්නේ. දැන් බලන්න මේ හැදෙන හැම ස්ලයිඩ් එකකම මේගොල්ලෝ අපිට text box දෙකක් දීලා තියෙනවා. ඉතින් presentation එකක් හදනකොට මේගොල්ලෝ මේ දින text box එක පාවිච්චි කරනවා. හරිම අඩුවේ මොකද අපිට අවශ්‍ය විදිහට මේක ඇතුලේ දේවල් නිර්මාණය කරගන්න පුළුවන් නිසා මේගොල්ලෝ මේ දින text box දෙක පාවිච්චි කරනවා ගොඩක් අඩුයි. දැන් අපි කලින් බලපු presentation එකේ වුණත්
මේ වගේ ටෙක්ස් බොක්ස් දෙකක නෙවෙයි ඒගොල්ලෝ ටයිප් කරලා තිබ්බේ. එයාලට අවශ්‍ය කරන ෆොටෝස් දාලා එයාලට අවශ්‍ය කරන තැන්වල තමයි අකුරු ටික ටයිප් කරලා තිබුණේ. ඉතින් ඔයාලට අවශ්‍ය කරනවා නම් හිස් ස්ලයිඩ් එකක් දැන් මේ අපි හදන අලුත් හැම ස්ලයිඩ් එකකම ටෙක්ස් බොක්ස් දෙකක් බලා ගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය කරන්නේ හිස් එකක් නම් ඔයාලට කැමති නම් මේ දෙක ඩිලීට් කර ගන්නත් පුළුවන්. කන්ට්‍රෝල් කී එක ඔබාගෙන මේ දෙන්නව මෙහෙම ක්ලික් කරලා කීබෝඩ් එකේ තියෙන ඩිලීට් කී එක ප්‍රෙස් කරන්නත් පුළුවන් ඒ දෙන්නව නැති කර ගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ නිව් ස්ලයිඩ් එකේ ගාව තියෙන චූටි ඉතලයේ ක්ලික් කර ගන්න. මේ චූටි ඉතලයේ ක්ලික් කරලා අපි බ්ලැන්ක් කියන එක ක්ලික් කරගත්තොත් එහෙම අපිට ලැබෙන්නේ හිස් ස්ලයිඩ් එකක්. බලන්න මේක ඇතුලේ ටෙක්ස්ට් බොක්ස් කිසිම දෙයක් බලා ගන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ නිව් ස්ලයිඩ් කෙනකේ චූටි ඉතලෙන් බලා ගන්න පුළුවන් එක එක විදිහට ටෙක්ස්ට් බොක්ස් දාලා තියෙන ස්ලයිඩ් තියෙනවා. ඉතින් මේ දේවල් නම් ඇත්තරම පාවිච්චි වෙන්නේ නැති තරම් මොකද අපිට අවශ්‍ය විදිහට ස්ලයිඩ් එකක් හදා ගන්න මේ පාඩම ඉගෙන ගත්තාට පස්සේ අපිට හැකියාවක් තියෙන නිසා මේගොල්ලෝ මේ දීලා තියෙන දේවල් භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට කැමති නම් මේ දේවල් බලලා ඒක ටෙක්ස්ට් බොක්ස් ටික තියෙන විදිහ බලලා දැන් බලන්න මෙතන හෙඩ්ලයින් එක දාන්න එක ටෙක්ස්ට් බොක්ස් එකක් තියෙනවා තව ටෙක්ස්ට් බොක්ස් දෙකක් තියෙනවා. ඒ ක්ලික් කරගත්තොත් එහෙම ඔයාලට ලැබෙන්නේ මෙන්න මේ වගේ ස්ලයිඩ් එක. එතකොට මෙතන හෙඩ්ලයින් එක ටයිප් කරගන්න පුළුවන්. මෙතන ඔයාලට අවශ්‍ය දේවල් ටික ටයිප් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ තියෙන චූටි අයිකන් ටික පාවිච්චි කරලා ටේබල් එකක් නම් chart එකක් නම් smart object එකක් නම් 3D model එකක් මේ වගේ දේවල් ඇතුළත් කරගන්න බලා මේ චූටි අයිකන් ටික පාවිච්චි කරලා. ඉතින් මේ පාඩමේදී අපි මේ ලැබෙන template එක පාවිච්චි කරන්නේ නැහැ. අපිට අවශ්‍ය විදිහට තමයි අපි අපේ page එක ඉදිරියට සකස් කරගන්නේ. දැන් ඔයාලා දන්නවා new slide එකෙන් මොකද්ද වෙන්නේ කියලා. new slide එකෙන් වෙන්නේ අපිට PowerPoint presentation එකට අවශ්‍ය කරන slide ටික හදාගන්න එක. ඒ වගේම ඔයාලට පුළුවන් control බොත්තමත් එක්ක M අකුර press කරලා keyboard එකේ තියෙන control button එක ඔබාගෙන M අකුර press කරලත් අලුත් slide එකක් මේ විදිහට සකස් කරගන්න. දැන් මේ keyboard shortcut ඔයාලට ඉතාම පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්. බලන්න mouse pointer අරන් ගියපු ගමන් එයාට keyboard shortcut එකක් තියෙනවා නම් ඒක අපිට මේ විදිහට පෙන්නනවා. මේ බලන්න ළඟට ගියපු ගමන් පෙන්නනවා control plus M කියලා. ඒ කියන්නේ control key එක ඔබාගෙන M අකුර press කරලත් අපිට මේ වැඩේ කරන්න පුළුවන් කියන එක තමයි එයාලා කියන්නේ. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් වෙනවා layout කියලා එකක් තියෙනවා. මේ layout කියන එකෙත් තියෙන්නේ අර අපි අලුත් slide එකක් හදා ගන්නකොට ඒකේ තිබුණු දේවල් ටිකම තමයි. නිකන් හරිය ඔයාලා his slide එකක් හදාගත්තා නම් මෙන්න මේ වගේ his slide එකක් හදාගත්තා නම් ඒකට ඔයාලට අවශ්‍ය වෙනවා නම් මේගොල්ලෝ මේ දීලා තියෙන මෙන්න මේ template වලින් එකක් ඔයාලට පුළුවන් layout එක click කරලා මේ විදිහට තෝරගත්තු ගමන් ඒ template එක අලුතෙන් හදපු his slide එකට ඇතුළත් කරගන්න. ඉතින් මම දැන් දිගටම කිව්වා මේ template අපි පාවිච්චි කරන්නේ නැහැ. මොකද අපි මේ පාඩම ඉගෙන ගත්තට පස්සේ අපිට අවශ්‍ය විදිහට මේ දේවල් සකස් කරගන්න හැකියාවක් ලැබෙනවා. අනිත් එක තමයි දැන් අපිට මේ template එක ඕන නම් ඒකත් අපිටම අතින් හදාගන්න පුළුවන්. කොහොමද හදාගන්නේ? මෙන්න මෙතන 2D text box එක ගත්තා. මේ වගේ දිග කොටුවක් ඇඳගත්තා. තව text box එකක් ගත්තා. ඒ වගේ කොටු දෙකක් ඇඳගත්තා. එතකොට අපිට අවශ්‍ය විදිහට ඒක නිර්මාණය කරගන්න අපිට හැකියාව ලැබෙනවා. ඒ විදිහට තමයි මේගොල්ලෝ දීලා තියෙන ටෙම්ප්ලේට් එක පාවිච්චි කරන්න නැතුව අපිට අවශ්‍ය විදිහට මේක හදාගන්න. ඉතින් ඒකත් හරිම ලේසි වැඩක්, අමාරු වැඩක් නෙවෙයි. අපි අතින් හදා ගන්නවා කියන එක අපි අතින් හදා ගන්නකොට අපේ හිතේ තියෙන ඩිසයින් එකම අපිට කරගන්න පුළුවන්කමක් ලැබෙනවා මේ PowerPoint කියන software එක ඇතුළතදී. ඒ වගේම පුතේ අපිට ලැබිලා තියෙනවා රීසෙට් කියලා බොත්තම. මේ බලන්න රීසෙට්. ඔයා නිකන් හරි මේ වගේ ටෙම්ප්ලේට් එකක තිබුණු ටෙක්ස්ට් බොක්ස් එකක් නැති කරගත්තා නම් මේ රීසෙට් බොත්තම ක්ලික් කරලා ඒ ටෙක්ස්ට් බොක්ස් එක ආයෙ ගන්න පුළුවන්. ඒකට තමයි මේ රීසෙට් කියන බොත්තම මේගොල්ලෝ දීලා තියෙන්නේ. ඒතර මේ දේවල් ටික ගොඩාක් වැදගත් වෙන්නේ නැහැ. මොකද මේ තියෙන ඔප්ෂන් ටික ඔක්කොම ඉගෙන ගත්තට පස්සේ මේ දීලා තියෙන ටෙක්ස්ට් බොක්ස් එක අපිටම අතින් හදා ගන්න හැකියාවක් තියෙන නිසා. ඊළඟට තියෙනවා පුතේ සෙක්ෂන් කියලා. සෙක්ෂන් එකෙන් කරන්න ඇත්තටම දැන් මෙතන ස්ලයිඩ් අපිට 10ක් තියෙනවා කියලා හිතන්න මේ විදිහට. මේ ස්ලයිඩ් 10ෙන් පළවෙනි ස්ලයිඩ් පහ නිර්මාණය කරලා තියෙන සත්තු ගැන. දෙවෙනි ස්ලයිඩ් පහ නිර්මාණය කරලා තියෙන්නේ ශාක ගැන. එතකොට අපිට ඒ වගේ වෙලාවකදී පුළුවන් මේ සත්තු ගැන තියෙන ස්ලයිඩ් පහ වෙනම තියාගන්න, ශාක ගැන තියෙන ස්ලයිඩ් පහ වෙනම තියාගන්න. නැත්තම් වෙන් කරලා තියාගන්න. ඒකට තමයි මේ සෙක්ෂන් කියන එක පාවිච්චි කරන්නේ. දැන් මේ සෙක්ෂන් කියන්නේ ක්ලික් කරගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් ඇඩ් සෙක්ෂන් කියලා උඩින්ම තියෙනවා. ඒක තමයි අපි ක්ලික් කරගන්න ඕනේ.
ඊළඟට අපිට දෙන්න පුළුවන් සෙක්ෂන් එකට නවා අපි ටයිප් කරගමු animals කියලා මෙන්න මේවගේ animals කියලා ටයිප් කරගෙන මම මේක rename කියන බොත්තම ක්ලික් කරගන්න දැන් බලන්න අලුත් category එකක් හැදිලා තියෙනවා animals කියලා ඊළඟට අපිට පුළුවන් මේ ස්ලයිඩ් ඇදගෙන ඇවිල්ලා animals කියන category එක ඇතුළට දාගන්න මෙන්න මේ විදිහට පස් දෙනෙක්ව මේක ඇතුළට දාගන්න අපිට පුළුවන් හරි මෙතෙන් තියෙන වාසිය තමයි මේ වෙලාවේදී අපිට animals ලා ගැන කතා කරන ස්ලයිඩ් එක අවශ්‍ය වෙන්නේ නැත්නම් බලා ගන්න මේ චූටි ඉතලේ මෙන්න මෙතෙන් තියෙන චූටි ඉතලේ ක්ලික් කරලා ඒගොල්ලෝ ටික හංගලා තියාගන්න දැන් බලන්න දැන් අපිට පේන්නේ ස්ලයිඩ් පහක් විතරයි හැබැයි යටින් තියෙන animals කියලා ඒ ක්ලික් කරගත්තොත් එහෙම මේ චූටි ඉතලේ ක්ලික් කරගත්තොත් එයා යටතේ තියෙන ස්ලයිඩ්ස් ටික මේ විදිහට බලා ගන්න හැකියාවක් තියෙනවා ඔන්න ඕකට තමයි මේ සෙක්ෂන් කියන එක පාවිච්චි කරන්නේ ඒ වගේම තමයි දැන් අපි අලුත් සෙක්ෂන් එකක් ඇඩ් කරගත්තේ. එතකොට අපිට සිද්ධ වුණා මේ තිබුණු ස්ලයිඩ් ටික එකින් එක එයා ඇතුළට ආයෙත් පාරක් දාගන්න. අපි දැනටමත් ස්ලයිඩ් ටික හදාගෙන ඉවර නම් මේ පළවෙනි ස්ලයිඩ් හතර අපි කතා කරන්නේ ශාක ගැන නම් අපිට පුළුවන් මේ හතර දෙනාම එකපාරට සෙලෙක්ට් කරගන්න. කොහොමද කරන්නේ? කන්ට්‍රෝල් බොත්තම ඔබාගෙන මේ හතර දෙනාම මේ විදිහට ක්ලික් කරගන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ වටේට බෝඩර් එකක් එනවා බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ටික දැන් සිලෙක්ට් වෙලායි තියෙන්නේ. ඒ විදිහට අවශ්‍ය ටික සිලෙක්ට් කරගෙන सेक्शन ने कटाई भी ला मैं चोटी तले क्लिक कर ला ऐड सेक्शन के ने क्लिक कर गत्तो मैं वाके आयत बॉक्स का क्या नामक टाइप कराना यहाँ पे बोला मित्र ना प्लांट के ले टाइप करेगे ना रीनेम के ने बोलते हैं क्लिक करना दम बालाना ए स्लाइड हाथर हम प्लांट किए ना सेक्शन ने कटे बैठना दम मैं विधि हटे एक अट्टे वा हंगला එතකොට මේ කොටස ඇතුළේ තියෙන දේවල් වලින් කරන්නේ ෆොන්ට් සම්බන්ධ දේවල්. දැන් ඔයාලා වර්ඩ් එකත් එක්ක වැඩ කරපු නිසා දන්නවා ෆොන්ට් එකක් කියන්නේ මොකද්ද කියලා. අපි ටයිප් කරන අකුරු තමයි ෆොන්ට් විදියට හඳුන්වන්නේ. එතකොට ඒ අකුරු සම්බන්ධ වෙනස්කම් හැම දෙයක්ම सिद्ध කරන්නේ මෙන්න මේ ෆොන්ට් කියන ගෲප් එක ඇතුළේ. උදාහරණයක් විදියට අපි මෙතන මොන හරි දෙයක් ටයිප් කරගත්තොත් එහෙම මෙන්න මේ විදිහට ඒ සම්බන්ධ දේවල් ටික වෙනස් කරගන්න අපිට මේ ෆොන්ට් කියන ගෲප් එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට දැන් අපි මේ ටයිප් කරගත්තේ මොකක් ඇතුළද? ටෙක්ස්ට් බොක්ස් එකක් ඇතුළේ. ටෙක්ස්ට් බොක්ස් එකක් වටේට මේ වගේ චූටි චූටි තිත් බලා ගන්න පුළුවන්. අපි මේවට කියන ට්‍රාන්ස්ෆෝම් අයිකන් කියලා. මේ ට්‍රාන්ස්ෆෝම් අයිකන් පාවිච්චි කරලා ටෙක්ස්ට් බොක්ස් එකේ සයිස් එක මෙන්න මේ විදිහට වෙනස් කරගන්න අපිට හැකියාවක් ලැබෙනවා. කොට කරගන්න, දිග කරගන්න, උස කරගන්න, ඕනම දෙයක් කරන්න අපිට හැකියාවක් ලැබෙනවා මේ චූටි චූටි වටේට තියෙන අයිකන් ටික පාවිච්චි කරලා. හරි. දැන් අපි මේ ෆොන්ට් කියන එක ගැන බලන්න යන්නේ. ඒකට අපිට අවශ්‍ය වෙනවා ටෙක්ස්ට් බොක්ස් එකක්. අපි මේ ලැබිච්ච ටෙක්ස්ට් බොක්ස් එක ඩිලීට් කරලා අලුතෙන්ම ටෙක්ස්ට් බොක්ස් එකක් අරගෙන අලුතෙන්ම ස්ලයිඩ් එකක් අරගෙන බලමු මේ වැඩේ කොහොමද කරන්න කියලා. හරි. ඔන්න අපි අලුත් ස්ලයිඩ් එකක් ගත්තා. ඊළඟට මේකේ තියෙන ටෙක්ස්ට් බොක්ස් දෙකම මම මේ විදිහට ඩිලීට් කරගන්නවා. කීබෝඩ් එකේ තියෙන ඩිලීට් කියන කී එක ප්‍රෙස් කරන්න පුළුවන්. එතකොට ඩිලීට් වෙලා යනවා අපි අපිට ලැබිලා තියෙන ටෙක්ස්ට් බොක්ස් දෙක. දැන් ඊළඟට මම අලුතෙන් ටෙක්ස්ට් බොක්ස් එකක් මෙන්න මේ විදිහට ඇඳ ගන්නවා page එක මැද. page එක මැද ටෙක්ස්ට් බොක්ස් එකක් ඇඳලා මෙතන අපිට පුළුවන් කැමති ඕනම දෙයක් ටයිප් කරගන්න. ඔන්න ඔය විදිහට අපිට කැමති අකුරු ටිකක් ටයිප් කරගන්න පුළුවන්. ඊළඟට ඔයාලට අවශ්‍ය කරන්නේ මෙන්න මේ ටෙක්ස්ට් බොක්ස් එක ඇතුලේ තියෙන හැම දෙයක්ම විනාශ කර ගන්න නම් ඒක හරිම ලේසියෙන් අපිට කරන්න පුළුවන්. දැන් බලන්න හොඳට මේ ටෙක්ස්ට් බොක්ස් එක අපිට බලා ගන්න පුළුවන් වෙන කඩ ඉරක් විදියට. අපි මේ සම්පූර්ණ ටෙක්ස්ට් බොක්ස් එක ඇතුලේ තියෙන හැම දෙයක්ම විනාශ කරනවා නම් මෙන්න මේ කඩ ඉර උඩ එකපාරක් ක්ලික් කරන්න පුළුවන්. දැන් බලන්න මේ කඩ ඉර නැති වෙලා ගිහිල්ලා මේක තනි ඉරක් වාට පත් වෙනවා. දැන් අපි මේකට කරන හැම වෙනස්කමම මේ ටෙක්ස්ට් බොක්ස් එක ඇතුලේ තියෙන හැම අකුරකටම බලපානවා. එහෙම නැත්නම්
ටෙක්ස් බොක්ස් එක ඇතුලේ තියෙන එක වචනයකට එහෙම නැත්නම් වචන කිහිපයකට විතරක් නම් ඔයාගේ වෙනස්කම කරන්න ඔයාට පුළුවන් සාමාන්‍ය වර්ඩ් එකේදී කරපු විදිහටම ඒ අවශ්‍ය වචන මේන්න මේ විදිහට සිලෙක්ට් කරගන්න. දැන් අපි මොනවා හරි වෙනසක් කරොත් එහෙම මෙතෙන්ද ගිහිල්ලා ඒ වෙනස්කම් ටික බලපාන්නේ මේ පවර්පොයින්ට් කියන වචනයට විතරයි. මොකද අපි සිලෙක්ට් කරලා තියෙන්නේ එයාව විතරයි. අපි මුලින්ම බලමු මුළු ටෙක්ස්ට් බොක්ස් එකටම වෙනස්කම් කිහිපයක් කරලා කොහොමද මේ දේවල් ටික වෙනස් වෙන්නේ කියලා. මම මෙයා මෙතනින් තියා ගන්න. එතකොට ඔයාලට එකපාරෙම බලා ගන්න පුළුවන් වෙනස්කම් ටික සිද්ධ වෙන විදිය. හරි. පළවෙනි එක නම් ෆොන්ට්. දැන් මෙයා ගැන ගොඩාක් අලුතින් ඉගෙන ගන්න දෙයක් නැහැ. වර්ඩ් එකේදී මේ ෆොන්ට් කියන එක නම් අපිට හම්බුණා. මෙතෙන්දි මොකද්ද කරන්නේ? අකුරු රටාව වෙනස් කරන එක. මේ බලන්න. එක එක අකුරු රටා අපිට ලැබිලා තියෙනවා. අපිට අවශ්‍ය නම් අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඔයාලට කැමති අකුරු රටාවක් මෙතනින් ක්ලික් කරලා ඒක ඔයාගේ ටෙක්ස්ට් බොක්ස් එකට ඇප්ලයි කරගන්න ඔයාලට හැකියාවක් තියෙනවා. ඔයාලට කැමති ආකාරයේ අකුරු රටාවක් පාවිච්චි කරන්න මෙතෙන්දි හැකියාව තියෙනවා. එතකොට මේ ෆොන්ට් කියන එකෙන් වෙන්නේ අකුරු රටාව මාරු කරන එක. දැන් ගොඩාක් ලොකුවට කතා කරන්නේ නැහැ. මොකද වර්ඩ් එකේදී මේ ටික මේ විදිහටම කතා කරපු නිසා. ඒ වගේම ළමයි මොකද්ද මේ තියෙන චූටි ඉලක්කම? මේකෙන් කරන්නේ ෆොන්ට් එකේ තියෙන සයිස් එක වෙනස් කරගන්න එක. කවුරුත් කතා කරන්නේ නැහැ. ඔයාලගේ මයික් ඔන් කරගන්න බැරිද? පොඩ්ඩක් ඉන්න බලන්න. ආවුනේ. හරි. දැන් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මයික් එක ඔන් කරගන්න පුළුවන්. සර් වෙලාවකට පොද වෙලා පේනවා. අවසර වෙලාවකට බොඳ වෙලා තමයි පේන්නේ. මං හිතන්නේ ඔතේ මගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ ප්‍රශ්නයක් ඇත්තේ. අර දැන් ලියලා තිනානේ වෙල්කම් ටු පවර්පොයින්ට් 2000 කිය එහෙම එකක් ලියලා තියෙන්නේ. ඒකෙස පවර්පොයින්ට් එකේ යටින් ඉලක්කෙන්ද තියෙන්නේ. ඒක අයින් කරගන්න බැයිද අපිට? අයින් කරන්න පුළුවන්. ඒ අකු මේ යටින් ඉලක්ක ඇවිල්ලා තියෙන්නේ වචනේ වැරදි කියලා පෙන්වන්න. එතකොට එතනට ගිහිල්ලා රයිට් ක්ලික් කරාම අපිට පවර්පොයින්ට් එකෙන් පෙන්වන එක ටයිප් කරන්න පුළුවන් හරි ආකාර දෙකක්. එතනින් ඔයාලට හරි විදිහ පේනවා නම් ක්ලික් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහ. ඔන්න දැන් ඉර නැති වුණා. එහෙම නැත්නම් ඔයාට ඒ විදිහටම නම් ටයිප් කරන්න ඕනේ. පවර්පොයින්ට් එකෙන් කොච්චර වැරදි කිව්වත් ඒක හදා ගන්න ඕනේ නැත්නම් ඔයාට පුළුවන් මේක උඩ රයිට් ක්ලික් කරලා ignore all කියන එක දෙන්න පුළුවන්. එහෙම දුන්නහමත් මේක නැති වෙලා යනවා. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මේක උඩ රයිට් ක්ලික් කරලා ඇඩ් ටු ඩික්ෂනරි කියන එක දෙන්න. හැබැයි මේ ඇඩ් ටු ඩික්ෂනරි කියන එක වැඩි පාවිච්චි කරන්න එපා වැරදි වචන වලට. එතකොට එයා ඒක මතක තියා ගන්නවා හරි වචනයක් විදිහට. ඉතින් ඒ නිසා මේ ඇත්තටම ඉංග්‍රීසි වචනයක් නෙවෙයි. උදාහරණයක් විදිහට දැන් ළමයෙක්ගේ නමක් වගේ දෙයක් නම් ඒක ඩික්ෂනරි ඇඩ් කරාට කමක් නැහැ. මොකද අපි ලංකාවේදී ඒ වගේ නම් පාවිච්චි කරනවා. දැන් අපි සිංහලෙන් ටයිප් කරොත් sorry ඉංග්‍රීසි අකුර වලින් ටයිප් කරොත් එහෙම ළමයෙක්ගේ නමක් ඒකත් වැරදි කියලා තමයි පෙන්වන්නේ. මොකද ඒක ඉංග්‍රීසි වචනයක් නොවන නිසා. එතකොට ඒ වගේ දෙයක් ඩික්ෂනරි ඇඩ් කරාට කමක් නැහැ. දැන් මේ පවර්පොයින්ට් කියන වචනේ ඇත්තටම වැරදින්නේ. ඒගොල්ලෝ කියනවා පවර්පොයින්ට් කියලා ටයිප් කරනවා නම් මේ p අකුරත් කැපිටල් වෙන්න ඕනේ කියලා. ඉතින් ඒ වගේ දේවල් ඩික්ෂනරි ඇඩ් කරන්න එපා. ඒ වගේ දේවල් මෙතනින් සකස් කරගන්න පුළුවන් නැත්තම් ignore කරලා දාන්නත් පුළුවන්. සර් yes me sir. සර් අර එදා මං සර්ට කිව්වේ අර මේ කියන්නේ සූත් එකෙන් දැද්දි මේ ඉරි ඉරි වැටෙනවා කියලා සර් ඒකට රිප්ලයි එකක් දාලා තිබ්බේ නෑනේ. excuse me sir. ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි මේ හෝම් කියන ටැබ් එකේ දකුණු පැත්තට ආපුවාම මෙන්න මෙතන තියෙන මෙන්න මේ කොටුව ඇතුලේ තියෙන අපිට එක එක හැඩතල්. ඒකේ පළවෙනි එකනාගේ තියෙනවා ඒ අකුර. ඒ අකුරක් තියෙන ටෙක්ස්ට් බොක්ස් එක. අපිට පුළුවන් එයාව ක්ලික් කරලා ස්ලයිඩ් එක මැදට ඇවිල්ලා මේ විදිහට ටෙක්ස්ට් බොක්ස් එකක් ඇඳ ගන්න. ඔන්න ටෙක්ස්ට් බොක්ස් එකක් ඇඳගත්තා. ඒක විදිය. එහෙම නැත්නම් අපිට පුළුවන් ඉන්සර්ට් එකට ගිහිල්ලා. දැන් මේ මෙනු අපි අඳුරනවා. මොකද වර්ඩ් එකෙත් මේ දේවල් ටික මේ විදිහටම පාවිච්චි කරා. ඉන්සර්ට් එකට ගිහිල්ලා ඒකෙන් දකුණු පැත්ත දාපම් බලා ගන්න පුළුවන් ටෙක්ස්ට් බොක්ස් මේ ටෙක්ස්ට් බොක්ස් කියලා තියෙනවා. ඒක එකපාරක් ක්ලික් කරගෙන මෙන්න විදිහට තව එකක් ඇඳ ගන්න පුළුවන්. ඔකේ අපිට ටෙක්ස්ට් බොක්ස් දෙකක් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ ආකාර දෙකටම දාගත්තා. මේ විදිහට තමයි ටෙක්ස්ට් බොක්ස් එකක් දාගන්න. excuse me sir. okay sir. සර් කිව්වනේ සර් අර ස්ලයිඩ් එක එක විදිහකට කාණ්ඩ කරන්න පුළුවන් කියලා. ඒක සර් ආයේ පොඩ්ඩක් පෙන්වන්නකෝ. මගේ සර් සිග්නල් ප්‍රශ්නක් වෙලා අහුන්නේ. ඒක කරන්නේ මේ සෙක්ෂන් කියන එකෙන්. මෙතන තියෙනවා නම් ස්ලයිඩ් 10ක්. එතනින් පහක් අපිට වෙන් කරගන්න ඕනේ.
එක කාණ්ඩ එකට. එතකොට මොකද කරන්න ඕනේ? පළවෙනි පහණම් ඇතුළත් කරන්න අපිට පුළුවන් මේ විදිහට පළවෙනි පස්තනාව සිලෙක්ට් කරගන්න. කන්ට්‍රෝල් බොත්තම ඔබාගෙන කීබෝඩ් එකේ තියෙන CTRL කියන බොත්තම ඔබාගෙන ඔයාට අවශ්‍ය කරන පස් දෙනා මේ විදිහට මාක් කරගන්න. දැන් දැක්කට මාක් වුණා ඊටික. මාක් වුණාට පස්සේ මේ සෙක්ෂන් කියන එක ක්ලික් කරලා ඇඩ් සෙක්ෂන් කියන එක ක්ලික් කරගන්න ඕනේ. ඊළඟට පුළුවන් අපිට සෙක්ෂන් එකට නමක් දෙන්න. ඔන්න මම දෙනවා සෙක්ෂන් 1 කියලා. सैक्शन 1 කියලා දීලා රීනේම් කියන බොත්තම ක්ලික් කරගන්න. ඔන්න දැන් පළවෙනි පස් දෙනවා පළවෙනි කාණ්ඩයට ඇඩ් වෙලා තියෙන්නේ. දැන් මේ චූටි අයික චූටි ඊතලේ ක්ලික් කරගත්තොත් එහෙම ආ sorry මගේ අතින් ඔක්කොම ටික සිලෙක්ට් වෙනවා. මේ චූටි ඊතලේ ක්ලික් කරගත්තොත් දැන් ඒ ටික අපිට හකුලවලා තියන්න පුළුවන්. අපි තවත් අලුත් ස්ලයිඩ් ටිකක් හදාගෙන ඒ ටික වෙන කාණ්ඩයකට ඇඩ් කරගන්නවා නම් එතෙන්දී ආයෙත් අවශ්‍ය ටික මාක් කරලා ඇඩ් සෙක්ෂන් එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට තවත් නමක් දෙන්න පුළුවන්. සෙක්ෂන් 2 रीनेम कर उड़ीम सेक्शन टू मेवीला सेक्शन वन ओडन मे चूटी इतने क्लिक हंगलवागे तीन पुलोट वेडकर पहासुआर गुडाक स्लाइड हदागे वेडकर वैदर तम से वेडकर සර් දැන් අපි මොකක් කරේ එකක් හදලා සර් බාගෙට එක සේව් කරලා ෆයිල් එක පස්සේ දවසක අවිල්ල කර ආයෙ එක ඕපට් කරලා පස්සේ අපිට ආයෙක වෙනස් කරන්න පුළුවන්. ඔව් එතකොටත් මේ විදිහටම තමයි ඕපන් වෙන්නේ. අර නතර කරපු තැන දැන් ටයිප් කරගෙන ඉස්සරහට වැලිටි කරගෙන යන්න පුළුවන්. සර් ඔහම අකුරු හදාගන්න ඉඩ කියන්නකෝ සර්. අර ඔහම ටිකක් හැදේට හදලා දැන් මම වර්ඩ් එකේදීත් ඒක කියලා දුන්නා. දැනොත් කියලා දුන්නා. ටෙක්ස්ට් බොක්ස් එක උඩ එකපාරක් ක්ලික් කරලා මේ තියෙන ෆොන්ට් කියන මෙනු එකෙන් තමයි ඔයාලට අවශ්‍ය කරන අකුරු ටික තෝරන්න තියෙන්නේ. ඔයා කැමති රටාවක් මෙතෙන් තෝරගන්න පුළුවන්. සර් මගේ එතන තියෙන සමහර වල සිංහල තියෙනවා. ඔව් ඒක ඔයාගේ කම්පියුටර් එකේ ෆොන්ට් තමයි තියෙන්නේ. හා ඔයාලට අලුත් ෆොන්ට් ඕන නම් ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ පරණ රෙකෝඩින් එකක් බලන්න වර්ඩ් පටන් ගත්තු දවසේ එදා මම ඒක කියලා දෙනවා. Excuse me sir. Sir slides me. ස්ලයිඩ්ස් කොපි කරගන්න ඉතියේ යුටක් කියලා. හරි මම ඉස්සරහට ඒවා කියලා දෙන්නම්. හරි. මේ එනම් පාඩම කරගෙන යමු. මේ excuse me පාඩම ඉවරනට පස්සේ ප්‍රශ්න ටික කතා කරමු. හරි. මෙතෙන්දී සර් මේ සයිස් එක වෙනස් කරගන්න ඕනේ නම් සර් වර්ඩ් එක වගේම තමයි. ඔව්ද? සර් පවර්පොයින්ට් එක අවුරුදු කියන්නේ කීයේ එකද කියලා බලාගන්න කොහොමද සර්? ඒක මම පස්සේ කියන්නම්. හරි. මේ අකුරු වල සයිස් එක වෙනස් කරගන්නවා නම් මේ 18 කියන ඉලක්කම ගාව තියෙන චූටි ඉතලයේ ක්ලික් කරලා මෙතන තියෙන කැමති සයිස් එකක් අපිට තෝරලා දෙන්න පුළුවන්. දැන් බලන්න. සයිස් එකෙන් සයිස් එකට මාරු වෙද්දී අකුරු වල ප්‍රමාණයත් ගොඩක් ලොකු වෙනවා. මෙතෙන්දී 96 දක්වා අපිට අකුරු ටික ලොකු කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම 8 දක්වා පොඩි කරගන්නත් පුළුවන්. දැන් වර්ඩ් එකේදී අපි කතා කරා මේ තියෙන දේවල් ටික විතරද අපිට කරන්න පුළුවන්. නෑ අපිට කැමති අගයක් තියෙනවා නම් මෙතන ටයිප් කරගන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට 1 කියන සයිස් එක නම් ඕනේ. 1 ටයිප් කරලා කීබෝඩ් එකේ එන්ටර් කී එක ප්‍රෙස් කරොත් එහෙම टेक्स्ट वाला साइज़ से के एक विधि रहना सेना आप इटा देसी ये वाके लोको साइज़ से का क्यों ना देसी ये टाइप कला कीबोर्ड के एंड के ने की प्रेस करेगा ना इगर देसी ये दक्का लोको करेगा ना पुलवा ये मन ना तब में लिस्ट के तीन ना इलाकम पाविच करला आप इटा गैलपेन प्रमाण एक टा मेक विनस करेगा ना पुलवा किसी में विनस थकना है मैं ए अकुरु देख पाविच करला उड़े इतने अक्सा हटे इतने तीन उड़े इतने इनकरने अकुरु लोको करने का मैंने में विधि है क्लिक अभी तोरला दुन फोंट फोंट साइज मे हेम दिल्ला निकम अकुर बर्ड पत्र इतकोट किसीम विना वर्ड के पवर पॉइंट के फोंट फॉर्मेट इंटमे यद्यम तम बोल करो अकुर तद विनवा इटली करो अकुर एल विनवा अंडरलाइन क्लिक करो अकुर इलावा एस अकुर क्लिक कर चूटी शेडो एड दूटी हेन तीन मे अकुर पिटिपाई इवागे मिन्नमे तीन අපි මයික් මේව කරමුද ඕෆ් කරගමුද කට්ටිය හරි මෙන්න මේ අයිකන් එක පාවිච්චි කරලා පුළා අකුරු ටික මැදින් ඉරක් ගන්න මෙන්න මේ විදිහට කපලා දාපු වචනයක් වගේ දෙයක් හදා ගන්න
පුළුවන්. ඒ වගේම මේ AV කියලා තියෙන icon එකෙන් අපිට කරන්න තියෙන්නේ අකුරු දෙකක් අතර තියෙන පරතරය අඩු වැඩි කරගන්න එක. මේ ක්ලික් කරගත්තොත් එහෙම මෙතන බලා ගන්න පුළුවන් tight කියලා තියෙනවා, normal කියලා තියෙනවා, loose කියලා තියෙනවා, very loose කියලා තියෙනවා. ඒ දේවල් පාවිච්චි කරලා අකුරු දෙකක් අතර තියෙන ඉඩ ප්‍රමාණය මේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. දැන් පැහැදිලිව පේනවා screen එකේ කොහොමද දේවල් වෙනස් වෙන්නේ කියලා. ඒ බලන්න. සර්. ඔව්ද? අපි ඔය අකුරු වෙනස් කරොත් එහෙම ඒක ඊළඟ කේදෙත් ඒ විදිහටම වෙනවද? නෑ 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 නෑ. ඒ word එකේ PowerPoint එකේදී එහෙම දෙයක් වෙන්නේ නෑ. PowerPoint එකේදී අලුත්ම text box එකක් තමයි ලැබෙන්නේ. එතකොට ඒකේ type කරන දේවල් ටික ඒ විදිහම තමයි. හරි. ඊළඟට මෙතන මේ තියෙන කැපිටල් A අකුරු සහ සිම්පල් A අකුරු. දැන් මේකත් ඔයාලා දන්නවා change case කියන එක. මේකෙන් මොකද්ද කරන්නේ? අපි ටයිප් කරව අකුරු ටික ඔක්කොම එකපාර කැපිටල් කරන්න ඕන, ඔක්කොම ටික එකපාර සිම්පල් කරන්න ඕන. නැත්නම් පළවෙනි අකුරු කැපිටල් තියලා ඉතුරු ටික සිම්පල් කරන්න ඕන. මතකනේ වර්ඩ් එකේදී කතා කරා. ඒකම තමයි මෙතනත් මේ තියෙන්නේ. ඒ විදිහටම ඔක්කොම සිම්පල් කරගන්න, ඔක්කොම කැපිටල් කරගන්න, නැත්නම් පළවෙනි වචනේ විතරක් කැපිටල් කරගන්න, හැම වචනයක්ම සිම්පල් එකකින් පටන්ගෙන මැද ටික විතරක් කැපිටල් කරගන්න. මෙන්න මේ වගේ දේවල් තමයි මේ අපිට බලා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. සෙන්ටෙන්ස් කේස් කියන එක දුන්නොත් එහෙම පළවෙනි වචනේ පළවෙනි අකුර විතරයි කැපිටල් වෙන්නේ. ලෝවර් කේස් කියන එක දුන්නොත් එහෙම අකුරු ටික ඔක්කොම සිම්පල් වෙනවා. ඒ වගේම අපර් කේස් කියන එක දුන්නොත් එහෙම අකුරු ටික ඔක්කොම කැපිටල් වෙනවා. ඒ වගේම කැපිටලයිස් ඊච් වර්ඩ් කියන එක දුන්නොත් එහෙම හැම වචනයකම පළවෙනි අකුර කැපිටල් වෙනවා. ඒ වගේම ටොගල් කේස් කියන එක දුන්නොත් එහෙම පළවෙනි අකුර සිම්පල් වෙලා අනිත් අකුරු ටික කැපිටල් වෙනවා හැම වචනයකම. ඔය දේවල් ටික තමයි වෙනස්කම් ටික. දැන් අපි මේක වර්ඩ් එකේදීත් ඔය විදිහටම කතා කරලා තියෙනවා. ඊළඟට තියෙනවා මේ AB කියලා චූටි අයිකන් එක. මෙයා ළඟට ගියාම text highlight color කියලා තව බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ අකුරු ටික highlight කරන වර්ණය මොකක්ද? දැන් මෙතන අපි ගිහිල්ලා පාටක් තෝරලා දුන්නොත් එහෙනම් මේ විදිහට ඒ අකුරු ටිකේ පසුබිමෙන් මේ වගේ පාටක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලන්ව highlight කරලා දෙන්න අවශ්‍ය කරන වර්ණය තමයි මෙතනදී තෝරන්න අවස්ථාව තියෙන්නේ. එතකොට වර්ණයක් මේ විදිහට වැරිලා වැටිලා හරි ඒක අවශ්‍ය නැත්නම් අපිට පුළුවන් මේ චූටි ඉතල ක්ලික් කරලා no color කියන එක දෙන්න. එතකොට පාට නැති වෙලා යනවා. ඒ වගේම මේ A අකුරේ මොකද්ද කරන්නේ? අකුරු වල පාට වෙනස් කරගන්න එක. මේ චූටි ඉතල ක්ලික් කරලා කැමති පාටක් උඩින් ක්ලික් කරොත් අකුරු වල පාටත් ඒ විදිහටම වෙනස් වෙනවා. මෙන්න මේ විදිහ. ඔයාලට කැමති පාටක් තෝරගන්න පුළුවන්. එතකොට මේ දේවල් ගැන ආය පාරක් මම කතා කරන්නේ නැහැ. මොකද මේ කතා කරන දෙවෙනි වතාව නිසා වර්ඩ් එකේදීත් මේ ටික මේ විදිහටම කතා කරා. අනිත් දේවල් ටිකත් ඒ විදිහම තමයි බුලට් නම්බරින් ඒ දේවල් ටිකත් ඒ විදිහම තමයි. ඔබ දෙ මොකද්ද ප්‍රශ්නේ? සර් වර්ඩ් එකේ පුළුවන් සර් ෆොන්ට් සයිස් එක 72 නිසා ඇයිසර් මේකේ 96ක් විදිහට ඇයිසර් එහෙම වෙනස් වෙන්නේ? 72 දක්වා නෙවෙයි. ඔයාලට කැමති ගානක් ටයිප් කරගන්න පුළුවන් වර්ඩ් එකෙත්. මෙතන කැමති ගානක් ටයිප් කරගෙන කීබෝඩ් එකේ එන්ටර් කරන්නේ ඒ සයිස් එකට වෙනස් වෙනවා. වර්ඩ් එකෙත් එහෙමයි. පවර්පොයින්ට් එකෙත් එහෙමයි. හරි ඊළඟට මෙන්න මෙතෙන්දි ඊළඟ group එක දැන් කතා කරන්න යන්නේ මෙන්න මේ group එක ගැන. මේ දේවල් ටික ගැනත් අපි word කියන software එකේදී කතා කරලා තියෙනවා. මේ bullets එකෙන් මොකද්ද කරන්නේ? අපි list එකක් හදා ගන්නකොට ඒ list එක ඉස්සරහින් තිතක් හරියක් නැත්නම් මොකක් හරි icon එකක් ගන්න එක තමයි කරේ. මෙන්න මේ තියෙන icon ටික list එක ඉස්සරහින් ගන්න පුළුවන් කමක් ලැබුණා. අපි දැන් දාලා බලමු. ඒ වගේම නම්බරින් කියන එකෙන් මොකද්ද වෙන්නේ? ඒ ලිස්ට් එකේ ඉස්සරහයි ABC 1 2 3 රෝම ඉලක්කම් මෙන්න මේ වගේ දේවල් ගන්න පුළුවන්කම ලැබුණා. එතකොට PowerPoint එකෙත් ඒ දේවල් ටික ඒ විදිහටම තමයි සිද්ධ කරන්න තියෙන්නේ. කිසිම වෙනසක් නැහැ. ඒ වගේම මෙන්න මේ icon ටික පාවිච්චි කරලා text එක අපිට කැමති තරගින් තියා ගන්න පුළුවන්. page එකේ වම් පැත්තේද, මැදද, දකුණු පැත්තේද නැත්නම් මුළු පිටුව පුරාම විහිදිලා තියෙන විදිහටද මෙන්න මේ විදිහට මේ icon ටික පාවිච්චි කරලා ඒ දේවල් ටික කරගන්න පුළුවන්. වර්ඩ් එකේදී මේ දේවල් ටික කතා කරා. ඒ වගේම මේ columns කියන එකෙන් පුළුවන් අපි type කරපු දෙයක් columns දෙකකට කඩා ගන්න. හරි දැන් කලබල වෙන්න එපා. අපි මේ දේවල් ටික ඇත්තටම කරලා බලමු. වර්ඩ් එකේ කරා කියලා මේකෙදි නොකර ඉන්නේ නැහැ. මුලින්ම අපි හදා ගන්න ඕන ළමයි list එකක්. මම මේ text box එක මකලා දාලා අලුත් text box එකක් ගන්නවා. දැන් word එකේ නම් text box දා ගන්න ඕනේ type කරන්න නෑ. නිකම්ම type කරන්න පුළුවන්. හැබැයි PowerPoint එකේ type කරනවා නම් text box එකක් ඕනේ. insert එකට ගිහිල්ලා text box එකක් මෙන්න මේ විදිහට දා ගන්න පුළුවන්. සර්. ඔබතේ. එතකොට සර් slide එක type කරලා word එකේ ඔටෝ තව blank slide එකක් යනවද? නෑ.
එහෙම වෙන්නෙත් නැහැ. අපි අනිවාර්යයෙන්ම මේකේ වැඩ ටික ඉවර නම් අපි ස්ලයිඩ් එකක් හදා ගන්න ඕනේ. මොකද මෙයා දන්නේ නැහැ අපි මේකේ වැඩ ඉවර කරාද නැද්ද කියන එක. PowerPoint කියන්නේ ටිකක් වෙනස් software එකක් ඉස්සරහට වැඩ කරද්දී ඔයාලට තේරෙයි. දැන් එයාට හිතා ගන්න බෑ අපි මේකේ වැඩ ඉවර කරලා දෙන්නේ තව වැඩ කරන්න තියෙනවද? එයා දන්නේ නැහැ කිසිම දෙයක්. දැන් උදාහරණයක් විදියට type කරගෙන ගියොත් එහෙම මෙන්න මේ වගේ දිගටම ඉන්න මම ඔයාලට පෙන්නන්නේ ඒක කොහොමද වෙන්නේ කියලා. මේ වගේ දිගට type කරන් ගියොත් එහෙම slide එකෙන් එළියට type වෙනවා. අලුත් slide එකකට ඒ දේවල් ටික යන්නේ නැහැ. ඒක තමයි PowerPoint වල තියෙන වෙනස. අපිට නිදහස තියෙනවා කැමති දෙයක් type කරන්න කැමති විදිහම. Word එකේදී ඒ නිදහස අපිට ඇත්තරම නැහැ. කැමති තැනකින් තියාගන්න ඒ වගේ දේවල් කරන්න ඇත්තරම හරි අමාරුයි Word එකේදී. හැබැයි PowerPoint එකේදී එහෙම නැහැ. කැමති තැනක මෙයාව ගිහිල්ලා තියාගන්න පුළුවන්. කොහොමද? අපි දැන් ඔක ෆොටෝ එකකට export කරොත් එහෙම කැමති තැනකට ගිහින් තියලා මේ මම මේ ලිස්ට් එකම ගන්න ලිස්ට් එක ටයිප් කර කර ඉන්නකොත් එතෙන්වත් වෙලාවක් යන නිසා හරි ඔන්න අපි ගාව තියෙනවා දැන් ලිස්ට් එකක් දැන් අපි බලමු මේ ලිස්ට් එකත් එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා පොඩ්ඩක් ෆොන්ට් වල සයිස් එක වැඩි කරගන්න ස්ක්‍රීන් එකත් zoom කරගන්න හරි මුලින්ම තියෙන icon එක තමයි ළමයි bullets මේ බුලට්ස් එකෙන් කරන්නේ මොකද්ද මෙන්න මේ තියෙන අයිකන් ටික මෙයාලගේ ලිස්ට් එක ඉස්සරහින් පෙන්වන්න පුළුවන් දැන් බලමු මේ ක්ලික් කරලා වර්ඩ් එකේ වගේම මේ ලිස්ට් එක ඉස්සරහින් චූටි 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 අයිකන් ටිකක් බලා ගන්න පුළුවන් ඒ වගේම මේ විදිහට එක මාරු කරලා තමන්ට අවශ්‍ය දේක් දා ගන්නත් හැකියාවක් තියෙනවා ඔන්න විදිහට මේ බුලට්ස් අවශ්‍ය නැත්තම් නන් කියන එක ක්ලික් කරලා නැති කරලා දාන්නත් පුළුවන් ඒ වගේම නම්බරින් එතකොට අපිට පුළුවන් මෙතන තියෙන ඉලක්කම් පාවිච්චි කරලා මේගොල්ලෝගේ ලිස්ට් එක හදාගන්න. 1 2 3 පිළිවෙලට නැත්නම් මේ වගේ 1 2 3ම වරහණක් එක්ක පොඩි වරහන් කෑල්ලක් එක්ක රෝම ඉලක්ක මේ ඔයාලට page එකේ පේන නිසා මම තවදුරටත් මම ක්ලික් කර කර පෙන්නන්නේ නැහැ මෙතනින් තියාගන්න. හරි. මේ බලන්න රෝම ඉලක්කම් capital ABC, simple ABC, ABC එක තිතක් රෝම ඉලක්කම් මං එක තිතක්. දැන් මෙතන තියෙන capital රෝම ඉලක්කම්, ඒ කියන්නේ capital අකුර වලින් රෝම ඉලක්කම් එතනදී සිම්පල් අකුර වලින් රෝම ඉලක්ක. ඒ විදිහට අපිට කැමැති විදිහකට මේ ලිස්ට් එක මොනවා හරි අනුපිළිවෙලක් තියෙන ලිස්ට් එකක් නම් අපිට නම්බරින් කියන එක පාවිච්චි කරන්න පුළුවන්. අනුපිළිවෙලක් නැති ලිස්ට් එකක් නම් අපිට බුලට්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඒකට තමයි මේ බුලට්ස් සහ නම්බරින් කියන දෙකම දීලා තියෙන්නේ. එතකොට ඔව්ද? අපිට රෝම ඉලක්කම් මේ කීබෝඩ් එකෙන් ටයිප් කරන්න බැරිද? කීබෝඩ් එකෙන් ටයිප් කරන්න පුළුවන්. ඒක බොරු වැඩන්නේ. දැන් ඔයා මෙහෙම ටයිප් කරගෙන යනවා. ඉතින් ඇයි ඉච්චර මහන්සි ඉන්නේ? අතන නිකම්ම එක දාගන්න පුළුවන්කමක් තියෙනවා අපිට. නැස දැන් අපි සර් Telegram එකේ වගේ ඉංග්‍රීසියෙන් ටයිප් කරන්නේ කොහොමද සර් කීබෝඩ් එකෙන් ටයිප් කරන්නේ? මට ඒක තේරුන්නේ නැහැ. Telegram එකේ? Telegram එකේ සර් අපි දැන් රෝම ඉලක්කම් දාලා මොකක් හරි ටයිප් කරොත් කොහොමද සර් රෝම ඉලක්කම් ටයිප් කරන්නේ? ඉතින් මුතේ රෝම ඉලක්කමක් කියන්නේ මේ සිම්පල් අය අකුරත් එක්කනේ ඒක ඔක්කොම වැඩ කරන්නේ. එතකොට අර සිම්පල් අය අකුර ගහලා ඉස්සරහින් දෙයක් ටයිප් කරොත් ඒ රෝම ඉලක්කම් එක කියන එකනේ. මට ඔය ප්‍රශ්නේ හරියට තේරුන්නේ නැහැ මේ. ඒකද ඔය ඇහුවේ? ඔව් සර් ඒක තමයි ඇහුවේ සර්. එතකොට සර් ඒකට වෙනම කී එකක් එහෙම නැද්ද? අර නෑ නෑ නෑ. ඉංග්‍රීසි අය අකුර පාවිච්චි කරන්නේ. ඒකට වෙනම අකුරක් නැහැ. එතකොට සර් ෆන්ක්ෂන් කීස් වලින් ඒ වලින් පුත් කරන්න බැයිද ඒවට? බැ මේ මං කියලා දෙන විදිහට තමයි කරන්න තියෙන්නේ ෆන්ක්ෂන් කී තියෙන වෙන වැඩවලට. දැන් මේ PowerPoint එකේදී අපිට ෆන්ක්ෂන් කී එකක් එක වැඩ කරන්න තියෙනවා. මං ඉස්සරහට කියන්නම් ඒ කී එක මොකක්ද කියලා. හරි. එතකොට මෙතනින් අපිට ලිස්ට් එකට අවශ්‍ය අනුපිළිවෙලක් සහිත ලිස්ට් එකක් නම් නම්බරින් එකෙන් දා ගන්න පුළුවන්. අනුපිළිවෙලක් නැති ලිස්ට් එකක් නම් බුලට්ස් වලින් දා ගන්න පුළුවන්. ওই දේවල් ටික තමයි මේ බුලට්ස් සහ නම්බරින් ගැන කතා කරන්න තියෙන්නේ. දැන් වර්ඩ් එකේදී කතා කරපු නිසා මේ දේවල් හොඳට මතක තියෙන්න ඕනේ. බලන්න ඊළඟ එකන ඊළඟ එකාගෙන් මොකද්ද කරේ අපි මේ අකුරු ටික තියෙන තැන වෙනස් කරා දකුණු පැත්තේද වම් පැත්තේද
මැදද කියන එක තීරණය කරා. එතකොට වර්ඩ් කියන සොෆ්ට්වෙයා එකේදී මේක වැඩ කරේ පේජ් එක ගැන සම්පූර්ණයෙන්ම හිතලා. පිටුවේ දකුණද පිටුවේ වමද පිටුවේ මැදද කියන එක. හැබැයි පුතේ PowerPoint එකේදී මේක ටිකක් වෙනස්. දැන් අපි මේ ඇඳගෙන ඉන්නේ text box එකන්නේ. මේ බලන්න text box එකක් තමයි මේ තියෙන්නේ. මේක තමයි text box එක. එතකොට මෙතෙන්දි මේ ටික වැඩ කරන්නේ මේ text box එක ඇතුලේ දකුණු පැත්තේද වම් පැත්තේද මැදද කියන එක. උදාහරණයක් විදියට මෙයාව ක්ලික් කරගත්තොත් text box එකේ වමට තමයි එන්නේ. නැතුව මේ slide එකේ වමට යන්නේ නැහැ. slide එකේ වමට ගෙනියන්න ඕන නම් ඔයාලට සිද්ධ වෙනවා මෙයාව මෙන්න මේ විදිහට ඇදලා ගිහිල්ලා තියෙන තියාගන්න. එතකොට මේ තියෙන දේවල් ටික වැඩ කරන්නේ text box එක ඇතුලේ විතරයි. ඔයා මෙතන දැන් අපිට මතකයි PowerPoint එකේ sorry word එකේදී උඩ අකුර වලට යම්කිසි වෙනස්කමක් කරලා තව පාරක් අලුත් දෙයක් type කරන්න පටන් ගත්තම ඒ වෙනස්කම් ටිකත් එක්ක තමයි ඒක type වෙන්න පටන් ගත්තේ. දැන් බලමු මෙයාගේ අකුරු ටික අපි රතු කරලා ටිකක් ලොකු කරලා අපම තියාගන්නවා. දැන් මේක word නම් අපි ඊළඟ කෙනා type කරද්දී ඒ ටිකත් රතු පාට වෙලා මේ සයිස් එකෙම තමයි ටයිප් වෙන්නේ. හැබැයි PowerPoint එකේදී එහෙම නැහැ. අපි insert එකට ගිහලා තවත් text box එකක් ගත්තොත් දැන් එයා අලුත්ම text box එකක්. එයාට යම් කිසි දෙයක් කරන්න ඕන නම් අපිට ඒක වෙනම කරගන්න පුළුවන්. ඒක තමයි මේ PowerPoint සහ Word අතර තියෙන එක වෙනස්කමක් වෙන්නේ. අපි text box එකක් ඇතුලේ කරන දේවල් ටික බලපාන්නේ ඒ text box එකට විතරයි. එතනින් එළියේ තියෙන දේවල් වලට බලපෑමක් නැහැ. යම් කිසි වෙලාවක text box දෙකක් එකපාර වෙනස් කරන්න ඕන නම් අපිට පුළුවන් keyboard එකේ තියෙන CTRL නැත්නම් control බොත්තම ඔබාගෙන මේ text box දෙකම මේ විදිහට mark කරගන්න. mark කරගෙන මේ දෙන්නගේ පාට මාරු කරන්න මේ හැමදේම එකපාර කරගන්න පුළුවන්. එතකොට අපි අනිවාර්යයෙන්ම මේ text box දෙක මේ විදිහට click කරගන්න ඕනේ. control බොත්තම ඔබාගෙන. control බොත්තම ඔබන්න නැතුවත් බෑ. දැන් මෙයාව click කළා මෙයා click කරොත් එහෙම මේ දැන් ටක ඇතින් තියාගමු. හරි. දැන් මේ බොක්ස් එක ක්ලික් කරගන්නවා. දැන් මම මෙතෙන්ට ආපුවාම අරයාගේ සිලෙක්ෂන් එක නැති වෙලා යනවා. දැන් මෙයාට කිසිම වෙනසක් කරන්න බෑ. එහෙම කරන්න ඕන නම් අනිවාර්යයෙන්ම කීබෝඩ් එකේ CTRL කියන බොත්තම ඔබාගෙන තමයි අනිත් කෙනාවත් තෝරගන්න ඕනේ. මෙන්න මේ විදිහට. දැන් CTRL බොත්තම ඔබාගෙන මේ විදිහට අනිත් text box එක mark කරගන්න පුළුවන්. දැන් දෙන්නටම වෙනස්කම් කරන්න පුළුවන්. මේ බලන්න. ඔය තමයි text box දෙකකට වෙනස්කමක් කරනවා නම් කරගන්නේ. එක කෙනෙක්ට කරන දේවල් අනිත් කෙනාට බලපාන්නේ නැහැ වර්ඩ් එකේදී වගේ. සර් PowerPoint එකේ සර් ඔය වැඩේම සර් format paint කියන කෙනුත් කරගත්ත හැකි නේද සර්? අන්න හරි. දැන් ඊළඟට කියන්න ගියේ ඒක. දැන් ඔයාලට මතක ඇති වර්ඩ් කියන software එකේදී අපි text box එකක් හදාගත්තොත් මෙන්න මේ විදිහට sorry මේ වර්ඩ් කියන software එකේදී අපි මොනවා හරි දෙයක් type කරගෙන වෙනස්කමක් කරාට පස්සේ අපිට පුළුවන්කමක් තිබ්බා format paint කියන එක නා මෙන්න මෙයාම පාවිච්චි කරලා ඒ වෙනස්කම් ටික තවත් කෙනෙක්ට කොපි කරලා දෙන්න. වෙනස්කම් ටික විතරක්. අකුරු ටික නෙවෙයි. PowerPoint එකේදීත් අපිට ඒ දේවල් ටික ඒ විදිහටම කොපි කරගන්න පුළුවන්. අපිට අවශ්‍ය කරන text box එක මේ විදිහට select කරලා click කරලා format paint උඩ click කරගන්න. දැන් Word එකේදී වගේම අපිට අවශ්‍ය කෙනෙක් ගාවට ගියාම චූටි brush එක icon එක බලා ගන්න පුළුවන්. ඊළඟට මේ විදිහට අනිත් text box එකේ click කරපු ගමන් අර කරපු වෙනස්කම් ටික ඔක්කොම මේ text box එකට එනවා. අකුරු ටික නෙවෙයි මං කියන්නේ, අකුරු වලට කරපු වෙනස්කම් ටික. පාට, සයිස් එක, ෆොන්ට් එක, මෙන්න මේ වගේ දේවල්. ඉතින් format paint කියන එක පාවිච්චි කරලා අපිට මේ වැඩේ කරගන්න පුළුවන්. ඒ වගේම අපි යම්කිසි දෙයක් copy කරනවා නම්, මේ PowerPoint එක ඇතුලේ copy කරනවා නම් අපිට පුළුවන් මේ text box එක click කරලා මේ කඩේරි නැති වෙන්න කඩේරි උඩට ගිහිල්ලා click කරගන්න ඕනේ. මේ බලන්න, හොඳට බලන්න. කඩේරිනේ තියෙන්නේ. කඩේර උඩට ගිහිල්ලා ක්ලික් කරාම කඩේර නැති වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ text box එකම සම්පූර්ණයෙන්ම select වෙලා තියෙන කියන එක තමයි එකෙන් අදහස් වෙන්නේ. දැන් අපිට පුළුවන් මෙයාගේ උඩ right click කරලා copy කරගන්න. copy කරපු දේ paste කරන්න කොහොමද? right click කරලා paste කියන එක දෙන්න පුළුවන්. නැත්තම් keyboard එකේ තියෙන control බොත්තම ඔබාගෙන V අකුර press කරන්න පුළුවන්. දැන් ඔන්න copy කරලා තව එක්කෙනෙක්ව හදාගත්තා. අපිට මේ වැඩේ මෙතන තියෙන copy සහ paste cut කියන මේ icon ටික පාවිච්චි කරලා කරගන්නත් පුළුවන්. ඒක කරන්නේ අර විදිහටම කඩේරි ටික නැති වෙන්න box එකම select කරගත්තා. copy කියන එක select කරගත්තා. අවශ්‍ය නම් වෙන slide එකකට හරි ගිහිල්ලා මෙතන තියෙන paste කියන එක click කරගත්තොත් එහම අර copy කරපු එකන අනිත් slide එකට ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි අනිත් slide එකකට වෙනත් ස්ලයිඩ් එකකින් දෙයක් කොපි කරලා අරගෙන එන්නේ. ඒක අකුරු වෙන්න පුළුවන්, ඉමේජ් එකක් වෙන්න පුළුවන්, වීඩියෝ එකක් වෙන්න පුළුවන්, ඕනම දෙයක්.
අපිට කොපි කරලා අරගෙන එන්න පුළුවන්. කට් එකත් එහෙමයි. කට් එකේ මොකද්ද කරන්නේ? තියෙන තැනින් නැති කරලා තවත් තැනකට ගිහින් දාන එක. දැන් අපි මෙයාව කට් කරලා ඔන්න කට් කරපු ගමන් එයා නැති වෙලා ගියා. දැන් අපි ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා පේස්ට් කරගත්තොත් එයා ඒ ස්ලයිඩ් එකෙන් මතු වෙනවා. අපි ෆෝල්ඩර් වලදීත් කට් ඇන් පේස්ට් ඉගෙන ගත්තා. එතකොට Windows computer ඇතුලේ කට් කියන්නේ පොදු දෙයක්. ඕනම තැනක කට් කියලා තියෙනවා නම් එතනින් නැති වෙලා තමයි පේස්ට් කරන තැනට යන්නේ. Windows computer ඇතුලේ කොහේ හරි copy කියලා තියෙනවා නම් copy කරලා තවත් තැනක paste කරාම පිටපතක් යන්නේ. ඒ කියන්නේ එයා තැන් දෙකේම ඉන්නවා. පරණ හිටපු තැනත් ඒ විදිහටම ඉන්නවා. අලුතෙන් දාන තැනත් ඒ විදිහටම ඉන්නවා. කට් කරලා ගත්තොත් පරණ හිටපු තැන නැති වෙලා අලුත් තැනට එනවා. ඕක තමයි වෙන්නේ මේ බොත්තම් ටිකේ. දැන් අපුතේ අපි මේ ටික කතා කරා format paint එකත් එක්ක. ඒ වගේම මේ අලුත් ස්ලයිඩ් එකක් ගන්න ඒ ටික කතා කරා. ඒ වගේම අකුරු වල කරන වෙනස්කම් ටික ගැනත් කතා කරා. මෙන්න මේ කොටසත් කතා කරා. මෙතන දින අයිකන් කිහිපයක් වෙනකම් අපි අනිත් අයිකන් ටිකත් කතා කරලා බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. ඒ වගේම ඔයාලට මේ ස්ලයිඩ් එකකින් යම්කිසි ස්ලයිඩ් එකක් ඩිලීට් කරගන්න ඕන නම් අපිට පුළුවන් ස්ලයිඩ් එක උඩ රයිට් ක්ලික් කරලා ඩිලීට් ස්ලයිඩ් කියන ක්ලික් කරගන්න. එතකොට ඒ ස්ලයිඩ් එක නැති වෙලා යනවා. නැත්තම් කීබෝඩ් එකේ තියෙන ඩිලීට් කියන කී එක ප්‍රෙස් කරන්නත් හැකියාවක් තියෙනවා. යම්කිසි වෙලාවක මේ වගේ ස්ලයිඩ් ගොඩක් තියෙනවා නම් මෙතනින් තුනක් හතරක් එකපාර අයින් කර ගන්නවා නම් ඔයාලට පුළුවන් කීබෝඩ් එකේ තියෙන කන්ට්‍රෝල් බොත්තම CTRL කියන බොත්තම ප්‍රෙස් කරගෙන අනවශ්‍ය ස්ලයිඩ් එක මේ විදිහට මාක් කර ගන්න. දැන් මට මේ දෙන්නව ඕනේ නැහැ කියලා හිතමු. මේ විදිහට මාක් කරගෙන කීබෝඩ් එකේ තියෙන ඩිලීට් කියන බොත්තම ක්ලික් කර ගන්න පුළුවන්. එතකොට ඒ දේවල් ටික නැති වෙලා යනවා. හරි. දැන් අපි අනිත් දේවල් ටික බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. අනිත් එක තමයි PowerPoint එකේදී මේ text එහෙට මෙහෙට කරන ඒවා, එතකොට මේ tab එකෙන් එහෙට මෙහෙට ගේනින ඒවා, මේ වගේ දේවල් ඇත්තරම ගොඩක් වැදගත් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මම දැන් කලිනුත් කිව්වා, පටන් ගද්දිම කිව්වා මේකේ ඇතුලේ තියෙන නිදහස. දැන් අපිට මේ icon එකක් පාවිච්චි කරලා ඇත්තටම text එකක් එහෙට මෙහෙට ගෙනියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට පුළුවන් මෙයාව ගිහින් කැමතිනකින් තියාගන්න. ඒ නිදහස අපිට තියෙනවා. අපිට මෙන්න මේ icon පාවිච්චි කරලා මේ විදිහට text එහෙට මෙහෙට ගෙනියන්න අවශ්‍ය වෙන්නේ. අපිට පුළුවන් අලුත් text box එකකින් මෙයාව මෙතනම තියාගන්න. ඉතින් ඒ නිසා දැන් මාත් PowerPoint එකත් එක්ක තමයි වැඩිපුරම වැඩ කරන්නේ. Word කියන software එකට වඩා මම PowerPoint එකත් එක්ක වැඩ කරන්නේ. ඒ වගේ වෙලාවල් වලදී මේවා ක්ලික් කර කර කරනවා හරියම අඩුයි. මම කරන්නේ මට ඕනේ තැනින් text box එකක් දාගෙන එතන type කරනවා. එතකොට ඒක තියෙන්නේ කොහොමත් මට ඕනේ තැනම තමයි. මට තවදුරටත් මේ PowerPoint කියන software එකෙන් දීලා තියෙන option ක්ලික් කර කර අමාරුවෙන් යාව එහෙට මෙහෙට ගෙනියන්න අවශ්‍ය නැහැ. හරියම ලේසියෙන් මට අවශ්‍ය තැනට විතර text එක දාගන්න මට පුළුවන්. උදාහරණයක් විදියට ඔයා හිතන්න මට text එක ඕනේ මෙන්න මේ මුල්ලෙන් කියන හරියටම මේ මුල්ලෙන් ඕනේ. දැන් ඔක word එකේ කරන්න ගියා නම් layout එකට ගිහිල්ලා margin එක අඩු කර ගන්න ඕනේ. ඊට පස්සේ මේ text එක හැට මෙහැට ගෙන්නන්න ඔප්ෂන් එකක් අපි දා කතා කරේ. ඒ ඔප්ෂන් එක පාවිච්චි කරලා text එක අයිනට ගේන්න ඕනේ. දැන් PowerPoint එකේ එහෙම අමාරුවක් නැහැ. හිතන්නකෝ මේ text box එක ඇතුලේ තියෙන එකනවා තමයි එලියට ගන්න ඕනේ කියලා. ඒ කියන්නේ මෙතෙන්ද ගන්න ඕනේ කියලා. මට හරියම ලේසියෙන් මෙයාව මේ දේ select කරලා keyboard එකේ right click කරලා cut කර ගන්න පුළුවන්. මොකද තවදුරට මෙයා මෙතන ඉන්න ඕනේ නැහැ නේ. copy කරගත්තොත් එයා එතන ඉන්නවා. cut කරගත්තොත් එයා එතන නැති වෙනවා. ඊළඟට මම right click කරලා paste කර ගන්නවා. දැන් මේ paste කරපු එකනාව ගිහිල්ලා මෙතනින් තියාගන්න. කිසිම ගැටලුවක් නැහැ. Word එකේදී නැති නිදහසක් අපිට PowerPoint එකේදී තියෙනවා text හසුරුවත්. මේක Word වුණා නම් මෙයා කරලා මෙයාව ටික ටික මෙහෙට ගෙනල්ලා ලොකු කරදරයක වැටෙනවා. ඕක හරි තැනින් තියාගන්න කිව්වා. PowerPoint එකේදී ඒ ගැටලු මොකුත් නැහැ. අපිට කැමති තැනක කැමති විදිහකට type කරන්න නිදහස තියෙනවා. සර්. ඔව්ද? අපි දැන් ඒක පෙන්වන්නකෝ සර්. මලුව සර්, ওই විදිහට කට් කරලා paste කළා. PowerPoint එකත් ඔය විදිහට කට් කරලා paste කරාම වෙන ඉස්සෙල්ල වෙන එකක් copy වෙච්ච එකක් තමයි paste වෙන්නේ. සර් ඒක එහෙම වෙන්න බෑනේ මට. ආයෙ පාරක් කරලා බලන්න. පොතේ මොකද්ද මේ ආයෙ කරලා පෙන්වන්න කියලා කිව්වේ මට? අර ඒකම වෙන දැනකට ගෙනිච්ච සර්. ආ මේ වගේ text box එකක් ඇතුලේ තියෙන අකුරක් එළියට අකුරු ටිකක් එළියට ගන්නවා. ඒ කියන්නේ වෙන text box එකකට ගන්න ඕන නම් හරිම ලේසි. අවශ්‍ය ටික මේ විදිහට select කරගත්තා. right click කරා, cut කරා. ඊට පස්සේ මෙයාගෙන් එළියට එන්න ඕන. දැන් මෙයාව select කරාම තියෙන ඒකනේ මේ කඩේ ඉරක් පේන්නේ.
එලිය තැනකට ඇවිල්ලා ක්ලික් කරගන්න ඕනේ. දැන් ඔන්න කඩේර නැති වුණා. දැන් ඒ කියන්නේ එයාව ක්ලික් වෙලා නැහැ. දැන් හිස් තැනකට ඇවිල්ලා රයිට් ක්ලික් කරලා මේ පේස්ට් එකේ ඔප්ෂන් ටිකක් තියෙනවා. මම ඉස්සරහට කියලා දෙන්නම් මේ ටික මොනවද කියලා වෙනස්කම් ටික. පළවෙනි ඔප්ෂන් එක තෝරන්න. මේ A කියලා තියෙන සිම්පල් ලේ අකුරක්. එයාව තෝරගන්න. දැන් ඔන්න අලුත් text box එක. දැන් මේ තියෙන text box දෙකක් නේ. දැන් මෙයාව කියලා කැමති තැනකින් තියාගන්න පුළුවන් අපිට. ඒ විදිහට තමයි text box එකක් ඇතුලේ තියෙන දෙයක් එළියට ගන්න. එතකොට මෙන්න මේ තියෙන icon පාවිච්චි කරලා අමාරුවෙන් text එහෙට මෙහෙට ගෙනියන්න ඇත්තටම අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මම ඔයාලට කියලා දෙන්නම් ඒ වගේම මොකද්ද වෙන්නේ කියලා. හරි. ඔයා හිතන්න මේ north central කියන එක අපිට පොඩ්ඩක් දකුණු පැත්තට ගෙනියන්න ඕනේ කියලා. ඒ වගේ වෙලාවට අපිට පුළුවන් මෙන්න මේ චූටි icon එක පාවිච්චි කරලා එයා මේ විදිහට දකුණු පැත්තට අරගෙන යන්න. ආයෙත් වම් පැත්තට ගේනවනම් මේ icon එක පාවිච්චි කරලා වම් පැත්තට ගේන්න පුළුවන්. ඉතින් එහෙම කරනකොට ඔයාලට පේනදී අපිට දශමෙන් දශමේ හැට මෙහෙට ගෙනියන්න බෑ. එක පාරම එහා එහෙට පනිනවා. ඉතින් PowerPoint වගේ software එකකදී අපිට මේ තරම් අමාරුවෙන් මේ දේ කරන්න අවශ්‍ය නැහැ. කෙලින්ම text box එක ගත්තා අවශ්‍ය තැනින් අපිට දශමයටම හරියම තැනින් තියාගන්න හැකියාවක් තියෙනවා. මේ icon දෙක පාදාත් පාවිච්චි කරන්නේ නැහැ. මොකද මේ ඊට වඩා ලේසියෙන් අලුත් text box එකක් දාගෙන මට අවශ්‍ය තැන දශමයටම තියාගන්න හැකියාවක් තියෙන නිසා. ඔපදී ඊළඟට justify එකෙන් වෙන්නේ මොකද්ද word එකේ දිහා මොකද්ද උනේ මුළු පිටුව පුරාම විහිදෙන විදිහට අකුරු ටික අපිට පේනවා දැන් powerpoint එකේදී කරොත් වෙන්නේ මේ text box එක ඇතුලේ තමයි ඒක බලපාන්නේ ඒතකොට text box එක පුරාම පේන විදිහට අකුරු ටික වෙනස් කරගන්න පුළුවන් දැන් මෙතන paragraph එකක් නැහනේ paragraph එකක් තිබුණා නම් ඒ වෙනස්කම් ටික අපිට බලා ගන්න පුළුවන් මෙතන තියෙන list එකක්නේ මේක paragraph එකක් වුණා නම් එහෙම මේ text box එකට ගැලපෙන විදිහට අකුරු ටිකක් ඈත් වෙලා ඒකේ සම්පූර්ණ size එක එයා සකස් කර ගන්න. ඉන්න මම වාට එක පෙන්වන්න. මේ බලන්න. text box එකේ හැටියට අකුරු ටික හෙට මෙහෙට වෙලා ඉඩ කඩ හදා ගන්න. ඕක තමයි වෙන්නේ මේ justify කියන එක දුන්නොත්. නැත්නම් අපිට දකුණු පැත්තට හරි වම් පැත්තට හරි align කර ගන්නත් හැකියාවක් තියෙනවා. ඒ වගේම center කර ගන්නත් හැකියාවක් තියෙනවා. හරි. ඒ වගේම අපිට ලැබිලා තියෙනවා තවත් icon එකක් ඒ තමයි columns කියන icon එක. මේක පාවිච්චි කරලා word එකේ වගේම අපි දිගට type කරගෙන ගියපු paragraph එක columns දෙකකට කඩා ගන්න පුළුවන්. දැන් මතකද ඉස්සල්ලා මම පහළට පහළට type කරගෙන යනකොට ඒක මේ slide එකෙන් එළියට type වුණා. slide එකෙන් එළියට ගිහිල්ලා අකුරු ටික type වෙන්න පටන් ගත්තා. මෙන්න මේ විදිහට ටයිප් කරගෙන ගියොත් එහම ඔයාලට පේනද ස්ලයිඩ් එකෙන් එළියට ටයිප් වෙනවා දැන්. හැබැයි ඇත්තටම මේ ස්ලයිඩ් එකෙන් එළියේ ටයිප් වෙච්ච දේවල් ටික අපිට කිසිම තැනක පේන්නේ නැහැ. ඒ කියන්නේ මේක ප්‍රසන්ටේෂන් එකකදී ඉදිරිපත් කරනකොට අපිට පේන්නේ මේ සුදු පාට කොටුව ඇතුලේ තියෙන දේවල් ටික විතරයි. දැන් මේ වගේ දිග ටෙක්ස්ට් එකක් තියෙනවා නම් අපිට පුළුවන් මේ කොලම්ස් කියන අයිකන් එක පාවිච්චි කරලා මේක කොලම්ස් දෙකකට කඩා ගන්න. දැන් මේක කොලම්ස් දෙකක් විදිහට බලා ගන්න පුළුවන් මේකේ සයිස් එක අපිට මේ හදාගෙන ඒක ස්ලයිඩ් එකට ගැලපෙන විදිහට වෙනස් කර ගන්න පුළුවන් සර් ඔබට සර් මේ ඔය පිටුව කෙලින් අතට half sheet එකක් වගේ විදිහට ගන්න බෑද සර් පුළුවන් මම ඒව ඉස්සරහට කියලා දෙන්නම් ඒව තියෙන design කියන tab එකේ දැන් අද කතා කරන්නේ home කියන tab එක ගැන. Thank you sir. ඔක්කොම අර මේ තැන් තැන් වලින් කියලා දුන්න ගියොත් එහෙම ඔයාලට මග ඇරෙන්න පුළුවන් ගොඩක් තැන්. ඒ නිසා තමයි මේ මේකේ තියෙන පිළිවෙලටම කරගෙන යන්නේ. හරි. දැන් ඔයාලට පේනදි මේ අපි පහළට පහළට ටයිප් කරපේ columns දෙකක් විදිහට ටයිප් වෙලා තියෙනවා. ඒක තමයි මේ columns වලින් කරන්නේ. මේ columns තුනකට වෙන 3 කියන එක දෙන්න පුළුවන්. දැන් columns තුනක් විදිහට පේනවා. දැන් මේව කොට කරගත්තොත් එහෙම columns තුනක් විදිහට පිළිවෙලට හැදිලා අපිට බලා ගන්න පුළුවන්.
හරි ඊළඟට අපිට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා text direction කියන. ඒ කියන්නේ අකුරු වල දිශා නැති. උඩ ඉඳන් යටටද දකුණ ඉඳන් වමට දාන්න ඒ වගේ. දැන් මේ click කරගෙන බලුවොත් එතන අපිට බලා ගන්න පුළුවන් කොහොමද තියෙන්නේ කියලා. දැන් මේ බලන්න. අංශක 90 හරවලා. දැන් අකුරු ටික අංශක 90 අනිත් පැත්තට හැරුණා. ඒ වගේම අංශක 270 කරව ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒ වගේම ස්ටැක් කියලා තියෙනවා. ඒකෙන් සිද්ධ වෙන්නේ කොහොමද ඒක පැහැදිලි කරන්නේ? අපි මෙතන පොඩි එක වචනයක් විතරක් දාගමු. හරි. උඩින් නම් පහළට ටයිප් වෙනවා මෙන්න මේ විදිහට. අපිට මේ වැඩේම කරන්න පුළුවන් කීබෝඩ් එකේ එන්ටර් කියන කී එක ප්‍රෙස් කරලා. මේ බලන්න. ඒ අකුර ටයිප් කරා එන්ටර් කරා. එන් අකුර ටයිප් කරා එන්ටර් කරා. අයි අකුර ටයිප් කරා එන්ටර් කරා. එම් අකුර ටයිප් කරා එන්ටර් කරා. ඔය විදිහට කරන්නත් පුළුවන් නැත්නම් මේ මේ වගේ මෙන්න මේ වගේ තියෙන ටෙක්ස්ට් එකක් අපිට හරිම ලේසියෙන් ටෙක්ස්ට් ඩිරෙක්ෂන් කියන එක පාවිච්චි කරලා වෙනස් කරගන්න හැකියාවක් තියෙනවා දැන් අපි මේ ක්ලික් කරගත්තොත් එහෙම ආ එකට හේතුව තමයි text box එක දැන් මේ වගේ text box එකක් නැතිඹේ මේකේ උස මදි දැන් අපි මෙතනින් stack කියන එක තෝරවුවට උස මදි ඒ වගේ වෙලාවකදී අපිට පුළුවන් මෙයාගේ උස මේ විදිහට වැඩි කරගන්න එතකොට අකුරු ටික පහළට බලා ගන්න පුළුවන් keyboard එකේ enter කියන කී එක press කර කර කරනට වඩා ලේසියෙන් අපිට කරගන්න පුළුවන් මතක ඇතුව වෙනස්කම කරාට පස්සේ එයාට ගැළපෙන උසක් හදා ගන්න ඕනේ මෙන්න මේ චූටි icon පාවිච්චි කරලා උස වෙනස් කරගන්න පුළුවන් මෙහෙම එහෙම නැත්නම් කීබෝඩ් එකේ තියෙන enter කියන කී එක press කරලත් මේ විදිහටම හදා ගන්න පුළුවන් නැත්නම් මෙතන දීලා තියෙන අංශක ගණන් වලින් වෙනස් කරගන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම more option එක click කරලා මේ side එකකින් එන panel එක භාවිතා කරලත් ඒ වෙනස්කම් ටික කරගන්න පුළුවන්. එතකොට මෙතන අංශක ගණන් අපිට මේ විදිහට දශමෙන් දශමෙ වුණත් වෙනස් කරලා හදා ගන්න පුළුවන්. අංශක නේ sorry මේ දෙපැත්තින් ඉඩ ප්‍රමාණයක් කොච්චර තියෙන්න ඕනද වගේ දේවල් මෙතනින් හදා ගන්න පුළුවන්. ඇත්තටම මේ දේවල් ලොකුවට වැදගත් වෙන්නේ නැහැ. අපි ඉස්සරහට ලස්සන ප්‍රසන්ටේෂන් එකක් හදමු. එතකොට ඔයාලට තේරේ මේ දේවල් පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ කියන එක. මොකද PowerPoint කියන software එකේ තියෙන නිදහස ඒකට හේතුව. දැන් ඔයා හිතන්න හරි අපි කරලම් බලමුකෝ. දැන් මම මෙතනින් මේ වගේ ඉඩ වැඩි කරගන්න. ඉඩ වැඩි කරගන්නේ මෙතෙන්ට shape එකක් දාගන්න. මෙන්න මේ වගේ shape එකක් තියාගන්න මම පොඩ්ඩක් ඉඩ වැඩි කරගත්තා. මොකද කරේ? home එකට ගිහිල්ලා text direction ගිහිල්ලා more option ඇවිල්ලා මෙතනින් තමයි ඉඩ වැඩි කරන්නේ. ඉතින් ඔච්චර අමාරුවෙන් මොකටද ඉඩ වැඩි කරන්නේ? මෙයාව click කරලා මෙහෙට ගේන්න පුළුවන්. නම් කරගන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා ඔය option click කර කර ඇත්තටම කරන්න ඕනේ නැහැ. mouse එක පාවිච්චි කරලා මේ දේවල් හරිම ලේසියෙන් කරගන්න PowerPoint කියන software එකේදී පුළුවන්. හරි අන්න ඒ නිසා මේ ගොඩාක් අමාරුවෙන් මේ වගේ තැන් වලින් මේ දේවල් වෙනස් කරන්න ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. මවුස් එක පාවිච්චි කරලා මේ ගොඩාක් දේවල් අපිට කරගන්න හැකියාවක් තියෙනවා. ඒක තමයි මේ PowerPoint කියන software එක ඇතුලේ තියෙන නිදහස. Word එකේදී අපිට මෙහෙ කැමති තැන් වලින් පිටුවේ කැමති තැන් වලින් තියාගන්න අමාරුයි. මේකෙදී ඒක කරන්න පුළුවන්. හරි. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් shape තියෙන sorry convert to smart මතකද වර්ඩ් එකේදීත් මේ ලිස්ට් එක මේ විදිහටම දැක්කා. මේගොල්ලෝ හදලා තියලා තියෙන විවිධ ලිස්ට් තමයි මේ තියෙන්නේ. අපිට පුළුවන් මේ දේවල් පාවිච්චි කරන්න. මේ මේ විදිහට කැමති එකක් තෝරගෙන මේ තියෙන අකුරු ටික වෙනස් කරලා මේ ලිස්ට් එකක් අපේ වැඩකට භාවිතා කරන්න හැකියාව තියෙනවා. ඒක තමයි ස්මාර්ට් ඔබ්ජෙක්ට් එකකින් වෙන්නේ. හැබැයි
මේ PowerPoint කියන software එක ඇතුළේ smart object එකක් හදාගන්න එකත් මාරම ලේසි. Word එකේ වගේ නෙමෙයි. මම ඔයාලට ඉන්නකෝ ලස්සන smart object එකක් හදලා පෙන්නන්න. මෙයාලා දීලා තියෙන smart object එකක් මම අතින් හදලා පෙන්නන්න. හරිම ලේසි. හරි. දැන් ඔන්න smart object එකක් ගත්තා. පුතේ මගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ ප්‍රශ්නයක් ඇත්ත රෙකෝඩින් එක දාපුවම එහෙමනම් ආයෙ පාරක් බලන්න ඒකට ඇත්තට මට කරන්න දෙයක් නැහැ මේ මොකද ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ ප්‍රශ්නේ තියෙන්නේ මටත් ඒකට කරන්න දෙයක් නැහැ හරි මේ වගේ දෙයක් හිතන්නකෝ දැන් අපිට මේක වර්ඩ් එකේ අපි අතින් හදන්න ගියා නම් ඇත්තටම අමාරු වැඩක් නෝන්න බලන්න මම මේක PowerPoint එකෙන් හදන විදිය ඉන්සර්ට් එකට ගියා ෂේප් එකක් දාගත්තා शेप पे गंदा जाता ඊළඟට මේ ආගේ කොපියක් කරගෙන පේස්ට් කරගන්නවා තවත් ඒ වගේම ඩුප්ලිකේට් එකක් අරගෙන පේස්ට් කරගන්නවා මම යා මෙතනින් තියාගත්තා න්යා පොඩ්ඩක් මැදට ගෙනාවා ආයෙත් ඉන්සර්ට් එකට ගියා ෂේප් පේ ක්ලික් කරගත්තා හොයාගත්ත ලස්සන ඊතලයක් ඊතලයේ දෙපැත්තෙම උල් තියෙන්න ඕනෙලු හරි ඒ වගේ ඊතලයක් හොයාගත්තා एक मे विधिंदा मेम हर दत्ता अब कंट्रोल बटन डी अकूर प्रेस कर मे आगे डूप्लीकेट मेन मे विधि कंट्रोल बुतम डी अकूर प्रेस कर डूप्लीकेट इलाट मेन मे चोटी रव मकल कत्ती बाव तगला हर वन डूप्लीकेट मेदीन तीयगत्ता एक मे विधि हर गता कंट्रोल बोत्तम डी अकूर मैं इस मम्मी पड़ी अडक दिनाट मैं शेप स्टाइल मे विधि मन समहटे वर्ड सारी पॉइंट दीरा तोड़ा तीन बल कुरला मम्मी तुंदनाट तुंदना सिलेक्ट कर कंट्रोल बोत्तम बागें ये कटीना दिन लसन पाट Sir, ओके sir control button එක කියන shift එකද sir CTRL කියලා බොත්තමක් තියෙන එක තමයි control button හා sir දැන් බලන්න අපි මේ smart object එකක් දාගෙන තමයි මේක මේ ලැබිලා තියෙන්නේ හැබැයි powerpoint එකේ තියෙන දේවල් භාවිතා කරලා තප්පර ගානකින් විනාඩියකින් දෙකකින් මේ වගේ දෙයක් අපිටම අතින් හදා ගන්න පුළුවන් හැබැයි word එකේදී මේ වගේ දෙයක් හදන එක ඇත්තටම අමාරු වෙනවා ඉතින් පවර් පොයින්ට් එකේදී එහෙම නැහැ අපිට කැමති දෙයක් කැමති විදිහකට හදා ගන්න පුළුවන් මේක ඇත්තරම Photoshop වගේ පාවිච්චි කරන්න පුළුවන් software එකක් Photoshop එකේදී අපි photo edit කරනවානේ ඒ වගේම මේකෙත් අපිට ලස්සන design හදන්න පුළුවන් මොකද මේක නිර්මාණය කරලා තියෙන ඉදිරිපත් කිරීම කරන්නේ දැන් word කියන software එක නිර්මාණය කරලා තියෙන ලිපි සකස් කරා දැන් අපි ලිපි සකස් කරනකොට ගොඩාක් අර මේ මොකක්ද ඒකට කියන වචනේ y වර්ණ නැහැ මට වචනයක් එන්නේ නැහැ ඒකට ඒක ප්‍රොෆෙෂනල් විදිහට නේ කරන්නේ වෘත්තීය මේ විදිහට තමයි ලියුමක් ලියන්නේ. හැබැයි ඉදිරිපත් කිරීමක් කරනකොට අපිට නිදහස් තියෙනවා කැමැති විදිහකට අපේ තියෙන ක්‍රියේටිව් අයිඩියාස් පාවිච්චි කරලා දේවල් හදාගන්න. ඉතින් ඒ වගේ නිදහසක් තියෙන නිසා මේක ඇතුලේ PowerPoint කියන software එකෙන් වැඩ කරන්න හරිම ලේසි. ඒක මම කිව්වේ දැන් smart object එකක් වුණත් අපිට මේ වගේ එකක් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට හරිම ලේසියෙන් අපිටම හදාගන්න හැකියාවක් තියෙනවා. දැන් අපි ඉස්සරහට insert කියන tab එක ගැන කතා කරමු. එතකොට මේ විදිහට හදාගන්නේ කොහොමද කියලා කතා කරමු. හරි. පුද්ගලිකව මම PowerPoint එකත් එක්ක දවස් ගානේ වැඩ කරනවා. හැමදාම PowerPoint එකත් එක්ක වැඩ කරනවා. ඒ වුණාට මෙතන මේ දීලා තියෙන smart object කියන ඒවා අපි දාගන්නවා හරිම අඩුයි. මොකද අපිට අවශ්‍ය දේ අපිම හදාගන්නවා ගොඩක් වෙලාවට. ඉතින් මේ මාත් ඔයාලට කියලා දෙන්නම් තමන්ට අවශ්‍ය දෙයක් තමන්ම කොහොමද හදාගන්නේ කියන එක පාඩම ඉස්සරහට යනකොට හරි එතකොට මේගොල්ලෝ දීලා තියෙන දේවල් පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ තවදුරටත් අපිටම පුළුවන් අවශ්‍ය දේවල් ටික කැමති දේකට කැමති පාට දාලා සෑහේ හැඩයකට හදාගන්න ඔබතේ PowerPoint එකෙන් වීඩියෝස් එහෙමත් හදන්න පුළුවන්ද වීඩියෝ හදන්න පුළුවන් මම ඉස්සරහට කියලා දෙන්නම් animation වගේ දේවල් හදන්න පුළුවන් හරි ඊළඟට අපිට මේ වගේ කොටුවක් හම්බෙලා තියෙනවා බලන්න මේ කොටුවත් ඇතුලේ තියෙන කට්ටිය මතකද කියලා
අර insert එක ඇතුලේ තියෙන shapes කියන එකම තමයි මේ මෙතනත් තියෙන්නේ. එතකොට මෙතන තියෙන විවිධ හැඩතල භාවිත කරලා අපේ presentation එක ඇතුලේ දේවල් මේ විදිහට අඳ ගන්න පුළුවන්. ඔයගේ කැමති හැඩතලයක් භාවිත කරලා කැමති දෙයක් අඳ ගන්න අපිට නිදහස තියෙනවා මේ PowerPoint කියන software එක ඇතුලේ. ඒ වගේම මේ ගොල්ලොන්ගේ පාටවල් වෙනස් කරගන්න මේ කට්ටියට heaven unlock ඇඩ් කරගන්න මේ වගේ දේවල් වලටත් ඔප්ෂන් තියෙනවා. ඒ ඔප්ෂන් ටික ලැබෙන්නේ word වගේම තමයි. අපිට අවශ්‍ය කරන shape එක උඩ click කරාට පස්සේ අලුතෙන් menu එකක් එනවා shape format කිය. දැන් මේ දේවල් ටික අපි word එකෙත් මේ ටික මේකම කතා කරා. කිසිම වෙනසක් නැහැ මේ menu එකම තමයි එන්නේ. එතෙන්දී මේ ගොල්ලෝ දීලා තියෙන colors මේ විදිහට ඇඩ් කරගන්න පුළුවන්. මේ බලන්න. එයාලා දීලා තියෙන පාට. මේ චූටි තලේ click කළා තවත් පාට සහ පොඩි පොඩි වෙනස්කම් තියෙන ඒගොල්ලොන්ගේ ඒ දේවල් ටික මේකට ඇඩ් කරගන්න පුළුවන්. සර් ඒ වගේම ෂේප් ෆිල් එකෙන් ගිහිල්ලා අපිට කැමති පාටක් මෙයාට දෙන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට. ඒ වගේම ෂේප් අවුට්ලයින් කියන එකෙන් මෙයාගේ අවුට්ලයින් එක වටේට තියෙන ඉරේ පාට වෙනස් කරගන්න පුළුවන්. දැන් බලන්න රතු පාට ඉරක් පෙන්වනවා. අවුට්ලයින් එක අවශ්‍ය නැත්නම් අපිට පුළුවන් මේ චූටි තලේ ක්ලික් කරලා no outline කියන එක දෙන්න. එතකොට outline එක නැති වෙලා යනවා. ඔන්න ඔයගේ දේවල් කරන්න පුළුවන් shape එකක් ගත්තට පස්සේ ඒ වගේම shape effect කියන එකට ගියොත් එහෙම මෙතන අපිට බලා ගන්න පුළුවන් heaven alley එතකොට reflection වටේ තියෙන කොටස් ටික බොඳ කරලා වගේ දේවල් ඒ වගේම 3D rotation මේ වගේ ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. අපි උඩින් නම් බලාගෙනමු. දැන් මේ preset කියන එකේ තියෙන කලින් නිර්මාණය කරපු විවිධ ආකාරවලට අපිට පාවිච්චි කරන්න පුළුවන් design उड़ गीपेट बलाहमद विनाडो कीहदील पे मेक ऐंकर मे हार्ट ऐकर्यागना विनाकम कर अरे बल षडो चूटी हेवन बला गुड़ाकुंची हेवन अल्लाट मे विधर पुलवा मिता विविध हेवन तीन कमती कमती दावीता कर रिफ्लेक्शन एक परावर्तन ये बल मौस लंगट अरांगी हम यागे परावर्तने पेने बला पुल लोकी दिशा कट कर पुल मिन्न मे विधि हरिम सरल दी वर्ड मे दी मे विधि कथा कर सॉफ्ट पुलवांग मे आगे वटे कोटस बोंद विलावे विनास्कर मेवा तपिट वेदगत अवस्था एक डिजाइन हादन विलावल वलद बीवेल की थ्री डी गतिया गेंबूर कैट करने का तमाई सिद्ध वे अभी इमेज दागत्तम इमेज वेनम पीच फॉर्मेटिंग की इतना मे देवल तीन अभी फोटो दस्ते बल एट पावित वेणी कोहमत की अरे दंग इटे ताम होम टबेगी दंगा मे चूटी कोई अभी पुलवा विविध शेप्स लागन ईलंगट तीन अरेंज के अकुरुवल्ट दाना पुलवा अकुरुवल्ट दाना कोट मेन मेमे उन्हें टेक्स्ट बॉक्स गत्ता अभी आवाश देवल टाइप करा टाइप कर लगते अन्नोने शेप फॉर्मेट टिकट तम या मिथन इन्नो हंगी या क्लिक कर लंगट मिथन दिन टेक्स्ट इफेक्ट की मम्मी इसहट को कील दिनवा हूँ साधन कील दी टेक्स्ट इफेक्ट के विधि बला गण पुल मम्मी ब्लो कट कर शेडो कट कर विधि बला गण पुल इनका अक्रोल में नस्कम कराने शेप फॉर्मेट टाइम मैं टेक्स्ट इफेक्ट की अरे इतकोट मैं अरेंज की वेन्नी मुखाद के अभी बनो मैं अरेंज की अभी दील तीन मेके तीन दीवा अभी पास विधि खंड तीयागा मे वे वो मैं टेक्स्ट बॉक्स तुना तीन बल तुंदने की दें
මේ arrange කියන icon එක click කරගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් bring to front, send to back, bring to forward, send back backward. මෙන්න මේ වගේ option ටිකක් බලා ගන්න පුළුවන්. මේක ඔයාලට හරියටම පැහැදිලි කරන්න මම මෙතන තවත් shape එකක් එකතු කරගන්න. දැන් බලන්න මේ shape එක නිසා වතේ මේ අකුරු ටික වැහුණා නේද? දැන් අකුරු ටික ඉන්නේ shape එකට පිටිපස්සේ. එතකොට අපිට සිද්ධ වෙනවා මේ shape එක අකුරු වලට පිටිපස්සට යවන්න. අකුරු වලින් පිටිපස්සට යවන්න සිද්ධ වෙනවා shape එක. අපිට මේ වගේ වෙලාවට පුළුවන් මේ home එකේ තියෙන arrange කියන icon එකේ තියෙන send to back කියන එක click කරගන්න. එතකොට ඔයා පිටිපස්සට තල්ලු කරලා දාන. එහෙම නැත්තම් අපි text box එක පැත්තෙන් හිතුවොත් මොකද්ද වෙන්න ඕනේ? text box එක ඉස්සරහට එන්න ඕනේ. shape එක විදිහට ගත්තොත් එහෙම යා පිටිපස්සට යන්න ඕනේ. text box එක විදිහට ගත්තොත් එහෙම යා ඉස්සරහට එන්න ඕනේ. එතෙන්දී අපිට පුළුවන් text box එක click කරලා arrange එකට ඇවිල්ලා bring to for front කියන එක click කරගන්න. එතකොට යාව ඉස්සරහට එන්න. ඔය option ටික අපිට right click එකෙත් ඔය විදිහටම බලා ගන්න පුළුවන්. shape එකට right click කරොත් එහෙම තියෙනවා send to back කියලා. එතකොට ඔන්න යා පිටිපස්සට තල්ලු කරලා දාන්න පුළුවන්. text එක පිටිපස්සට යවන්න ඕන නම් right click කරලා send to back කියන එක දුන්නොත් එහෙම යා shape එකට පිටිපස්සට යනවා. ඔන්න ඔය විදිහට තමයි මේ arrange කියන එක භාවිතා කරලා ඉස්සරහට පිටිපස්සට යවන්නේ. මේ ඉන්න කට්ටිය ඉස්සරහින් ඉන්න ඕනේ කවුද පිටිපස්සහින් ඉන්න ඕනේ කවුද මෙන්න මේ දේවල් ටික වැඩ කරන්න ඔය විදිහට. අපි ප්‍රසන්ටේෂන් හදනකොට ඔය ටික ප්‍රායෝගික පාවිච්චි වෙනකොට ඔයාලට හොඳ අදහසක් ගන්න පුළුවන් මේකෙන් කරන්න පුළුවන් වැඩ මොනවද කියලා. දැන් මම ඔයාලට චූටි වීඩියෝ ක්ලිප් එකක් පෙන්වන්නම් අපිට PowerPoint භාවිතා කරලා මොන වගේ ඩිසයින්ද හදන්න පුළුවන් කියන එක. ඒකත් දැනගන්න ආස ඇතිනේ. ඔබතේ එච්චේ පටන් ගන්න කවදයි මේක ඉවර කරලා පටන් ගමු. මං සර් thumbnail හදන්න සර් photoshop වලින් නේද සර් ගොඩක්. ඔව් photoshop පාවිච්චි කරන්න පුළුවන් අපිට ඒකට. මං සර් ගේ අර thumbnail හදන හැටි සර් වීඩියෝ එකේ අයිබෝන් හැමෝටම සුපුරුදු විදිහටම අද මං ඒක දිනම් පාවිච්චි කරන්නේ PowerPoint software. දැන්ලාමයිනේ ඔයාලට මේ බලා ගන්න පුළුවන් ඉන්නේ PowerPoint එක පාවිච්චි කරලා මැගසින් එකක් හදන විදිහ. මේ මමමයි හදන්නේ මම ඔයාලට කියලා දෙන්නම් මේ දේවල් කරන විදිහ. බලන්න මේ වීඩියෝ එක. ස්ක්‍රීන් එක පේනව නේද? සර්. ඔව් සර් පේනවා හොඳට. සර්. ඔබතේ. සර් සර්ගේ මේ වීඩියෝ channel එක අර YouTube channel එක බලන්න ඕන මොකක්ද කියලා සර් type කරන්න ඕනේ. දිල්ෂාන් ටීජී කියලා ටයිප් කරා. හා සර්. හරි. දැන් බලන්න මේ මම පැත්තකින් තියලා තියෙන මේ තියෙන්නේ විජේ පරිගණක කියන සංගරාවේ ඒගොල්ලෝ නිර්මාණය කරපු කවරේ. කඩේ ගන්නකොට ඒ පොතේ තිබ්බ කවර තමයි මේ තියෙන්නේ. දැන් මම හදන්නේ මේ කවරෙම PowerPoint software එක පාවිච්චි කරලා නිර්මාණය කරන්න. බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. මේක විනාඩි 40ක් දිග වීඩියෝ එකක් මම යවයව පෙන්නන්න. ඔන්න දැන් මම මේකේ තියෙන විදිහට කොටු ටික එහෙම හදාගෙන ඉවරයි. මේ PowerPoint එකේ තමයි කරන්නේ. ඔන්න රූප ටිකකුත් දාගෙන තියෙනවා මේ විදිහට. ඔන්න දැන් තව zoom කරගෙන පුංචි පුංචි වෙනස්කම් ටිකක් කරගෙන යනවා. හරි. හෝම් පේජ් එක හදලා ඉවරයි. අපි බලමු. හැදුවට පස්සේ කොහොමද කියලා. හරි ඔන්න බලන්න මේ තියෙ එකක් ඇත්තම විජය පරිගණක සංගරාවේ පිටුව අනිත් එක මම PowerPoint එකේ හදපු page එක බලන්න කොච්චර ලස්සනට මේක භාවිතා කරලා අපිට design එකක් කරගන්න පුළුවන්ද කියලා. හරිම ලේසියෙන් කරගන්න පුළුවන්. දැන් ඇත්තම word එකේදී මේ තරම් ලස්සන design එකක් කරන එක ඇත්තම හරිම අමාරු වැඩක් සහ ඒක ඇත්තම එපා වෙන වැඩක්. ඒකේ තියෙන option පාවිච්චි කරලා කරන එක. ඒකට ගොඩක් හොඳ software එකක් තමයි PowerPoint කියන design පැත්තට යනවා. word හොඳයි ලියුම් type කරන්න. design පැත්තට යනවනම් PowerPoint කියන්නේ ගොඩක් හොඳ software එකක්. සාමාන්‍යයෙන් Photoshop වගේ දෙයක් පාවිච්චි කරලත් මේකම නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් ඒ වැඩේ අපිට PowerPoint එකෙදිත් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේගොල්ලෝ design වැඩවලට අවශ්‍ය කරන දේවල් අපිට ගොඩක් ලබා දීලා තියෙනවා කියන එක. දැන් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් YouTube channel එකට ගිහිල්ලා මේ වීඩියෝ එක බලන්නත් පුළුවන්. එතකොට දැන් අද කතා කරපු දේවල් තව වැඩි විස්තර ගොඩක් මේකෙදි භාවිතා වෙනවා. මේ වගේ design එකක් කරගන්න ගියා.
විනාඩි 40ක වැඩක් මේ ඔයාලට මම පෙන්වන්න යනවා. දැන් මේක නිර්මාණය කරන්න මේ හෝම් පේජ් එක නිර්මාණය කරන්න මට විනාඩි 25ක් ගිහිල්ලා තියෙනවා. දැන් ඉන්නේ 25 වෙනි විනාඩියේ තමයි මේ ඉන්නේ. ඊළඟට අතුල් පිටුවකුත් හදාගත්තා ඒ විදිහටම. ඒකත් කොපි කරපු එක තමයි කරේ. ඒ කියන්නේ ඇත්ත විද්‍යා පරිගණක සංගරාවෙන් කොපි කරලා ඒ විදිහටම PowerPoint එකේ මම ඩිසයින් එකක් හැදුවා. දැන් බලන්න මේ තියෙන්නේ ඇත්තම විජේ පරිගණක පත්‍රයේ ඒ පිටුව තිබුණු විදිය මේ තියෙන PowerPoint එක පාවිච්චි කරලා මම හදපු ඩිසයින් එක. තව ටිකක් ඉස්සරහට ගියොත් මේ කම්ප්ලීට් කරපු එක බලා ගන්න පුළුවන්. හරි මේ තියෙන්නේ. මේ තියෙන ස්ලයිඩ් දෙකක්. දැන් අර ඉස්සෙල්ලා එක්කෙනෙක් කිව්වා මේ වගේ size වෙනස් කරගන්නේ කොහොමද කියලා A4 විදිහට. දැන් මම මේක A4 විදිහට වෙනස් කරගෙන තියෙන්නේ. ඉස්සරහට කියලා දෙන්නම් ඒවත් කරන්නේ කොහොමද කියලා. එතකොට බලන්න දැන් මේ ඩිසයින් එක කොච්චර ලස්සනට අපිට කරගන්න පුළුවන්ද. මේකේ තියෙන ටූල්ස් පාවිච්චි කරලා ඩිසයින් වැඩ හරිම ලස්සනට කරගන්න පුළුවන්. එතකොට දැන් අද අපි පටන් ගත්තා විතරනේ. දැන් ඉස්සරහට කතා කරන දේවල් එක්ක මේ දේවල් ගොඩාක් හොඳට කතා කරනවා. ආ මේ තියෙන ළමයි ඒක මං හදපු ෆයිල් එක. ඒක තියාගෙනනේ බොරුවට වීඩියෝ වල්ලා දෙන්නේ. අපි ඕපන් කරලාම බලමු. ආ ෆොන්ට් නම් වෙනස් වෙලා තියෙනවා මේ කම්පියුටර් එකේ. ඒ ෆොන්ට් ටික නැහැ. මැක් එකේ තමයි තියෙන්නේ. මේ ඉන්නේ අපි මෙච්චර වෙලා කතා කරපු PowerPoint software එක ඇතුළේ. බලන්න මේකේ තියෙන දේවල්. මෙන්න තියෙනවා text box එකක්. මෙන්න තියෙනවා shape එකක්. මෙන්න තියෙනවා පසුබිමට දාලා photo එකක්. මේ තියෙන්නේ shape එක. මේ තියෙන්නේ photo එක. මේ තියෙන්නේ මොකද්ද? text box එක. මේකත් shape එක. මේවා photo. චූටි චූටි photo තමයි මේ දාලා තියෙන්නේ. මේ දාලා තියෙන්නේ text box එක. මේ තියෙන්නේ shape එක. මේ තියෙන්නේ ෂේප් එක. මේ තියෙන්නේ ටෙක්ස්ට් බොක්ස් එක. මේ තියෙන්නේ චූටි ෆොටෝ එක. මේකත් චූටි ෆොටෝ එක. මේකත් චූටි ෆොටෝ එක. මේකත් චූටි ෂේප් එක. මේකත් චූටි ටෙක්ස්ට් බොක්ස් එක. මේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් දාලා තියෙන්නේ පොඩි ෆොටෝ එක. ඔන්න ඒකත් මම චූටි කරලා පැත්තකින් තියාගන්න. බලන්න මේක එකතු මේ මොන වගේ දේවල් එකතු වෙලාද මේක හැදිලා තියෙන්නේ කියලා හොඳට බලන්න. මේ චූටි ෆොටෝ එක. මේකත් ෆොටෝ. ඔබද? ඔය වගේ පුංචි ෆොටෝ කොහෙන්ද ගන්න? මේවා මම Google එකේ සර්ච් කරලා හොයාගත්තේ. මේ ඔක්කොම මහා දැන් මේක දිහා බලපුවාම එකපාරම ලොකු මැගසින් එක කවරයක් වගේ පේනවනට මේක හැදිලා තියෙන්නේ මොනව එකතුලාද? ෆොටෝයි, text box tick කුයි, shape tick කුයි. තුනයි තියෙන්නේ. මෙතන තියෙන දේවල් තුනයි. text box තියෙනවා, shape තියෙනවා. ෆොටෝ දාන්න ඕනද? මම ඉස්සරහට කියලා දෙන්නම්. පොතේ අද දැන් පටන් ගත්තා විතරනේ මේක. සර් ඔබතේ සර් ඒ වගේ ඒ රටා තියෙන ෆොටෝ එකක් දාන්න කොහොමද සර්? මොන රටාද ඔබතේ? අර බෑග්ග්‍රවුන්ඩ් එකේ තිබ්බේ සර්. ආ මේ වගේ එකද? මම මේක Google එකේ සර්ච් කරලා ගත්තේ. ආ සර්. කොපි කරලා දාගත්ත ස්ලයිඩ් එක ඇතුළට. සර්ච් කරනකොට පොඩි සර්ච් කරන්න. බලමු. ඒ වෙලට හිතන එකක් ගහලා තමයි ගොඩක් වෙලාට තින් මාත් සර්ච් කරන්නේ. අපි ගහමු කලර්ෆුල් බෑග්ග්‍රවුන්ඩ් කියලා. මාත් ඔය වගේ ෆොටෝස් ගොඩක් එවස ඒ වුණාට සර්ච් කරලා අරසමට හම්බෙන්නේ නැහැ ඔය වගේ ෆොටෝස්. කලර්ෆුල් බෑග්ග්‍රවුන්ඩ් කියලා සර්ච් කරාම ඒ වගේ වෙනවා මේ තින්. තර් මෙතනින් තෝරගන්නත් තියෙනවා මේ වෝල් পেපර් කියලා. එහෙනම් ඒකට ඒව තෝරගත්තම තවත් පෙන්වනවා ඒ වගේ එකේ කියලා. තර් ඔබද අපිට ඔක ඩවුන්ලෝඩ් කරගන්න ඕන සේව් ඇස් ඩී එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න ඕන. ඔව් ෆොටෝ එකක් මේ දේ ක්ලික් කරගෙන ඒක උඩ රයිට් ක්ලික් කරලා සේව් ඉමේජ් ඇස් එකෙන් ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. සර් කම්පියුටර් සර් රයිට් ක්ලික් කරලා කොපි ඉමේජ් කියන එක දීලා ඔයාලට කෙලින්ම වර්ඩ් එකට හරි පවර්පොයින්ට් එකට හරි ඇවිල්ලා ඒක පේස්ට් කරගන්නත් පුළුවන්. ඒ විදි දෙකටම කරන්න පුළුවන්. සර් එස්කියුස් මී සර්. ඔව්ද සර් කම්පියුටර්ස් වලට ලයිව් වෝල්පේපර් දාන්න බෑද? ඒවට සොෆ්ට්වෙයාර්ස් නම් තියෙනවා වින්ඩෝස් වලින් කරන්න බෑ. වෙනම සොෆ්ට්වෙයාර් එකක් අරගෙන තමයි කරන්න ඕනේ. ඉතින් මම මේ ඔයාලට කීකේ හිටිය බලන්න දැන් මේ අර ගොඩාක් සංකීර්ණයි වගේ හදන්න ගොඩක් අමාරු ඇති වගේ තිබුණු page එක හදලා තියෙන දේවල් තුනක් පාවිච්චි කළා. මොනවද? shape, text box, image. ඔය තුන විතරයි මේක පුරාවටම තියෙන්නේ. දැන් මෙතෙන්ට ගියොත් එහෙම අතර මේකත් ලස්සන මේ පිටුවක් නේ. විජය පරිගණක පත්‍රෙත් මේ වගේ ඩිසයින් තමයි තියෙන්නේ. දැන් බලමු මේ මෙතන මොනවද තියෙන්නේ කියලා. ඔන්න තියෙනවා ෆොටෝ එකක්. මෙන්න තියෙනවා ෂේප් එකක්.
මෙන්න තියෙනවා text box එකක් මෙන්න තියෙනවා තවත් text box එකක් මෙන්න තියෙනවා photo එකක් මෙන්න තියෙනවා තවත් text box set එකක්ම තියෙනවා එතන පහළට 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 දාලා තවත් photo එකක් තියෙනවා තවත් photo එකක් තියෙනවා තවත් shape එකක් තියෙනවා තවත් shape එකක් තියෙනවා සර් මේ වගේ text box එකක් තියෙනවා ඉතින් මෙතනදීත් image තියෙනවා text box තියෙනවා ඒ වගේම shape තියෙනවා මෙතනත් තියෙන දේවල් තුනක් විතරයි ඒ කියන්නේ දැන් අපි මෙච්චර වෙලා කතා කරපු home එකේ තිබ්බ text box එක මෙතන තියෙනවා මෙන්න මෙතනින් ගත්තු text box එක තියෙනවා නැත්නම් insert එකේ තිබ්බ text box එක මෙතන තියෙනවා ඔන්න එකයි insert එකේ තියෙන picture කියන එක තියෙනවා ඔන්න දෙකයි insert එකේ තියෙන shape කියන එක තියෙනවා ඔන්න තුනයි ඔය දේවල් තුන විතරක් පාවිච්චි කරලා තමයි මේ මුළු පිටෝම හදලා තියෙන්නේ සර් home එකේ තියෙන මේ colors මාරු කරලා විවිධ දේවල් කරලා තියෙනවා ඉතින් powerpoint එකේ තියෙන දේවල් භාවිතා කරලා මේ වගේ ලස්සන වැඩ කරන්න පුළුවන් හරිම ලේසි ඔබතේ මොකද්ද ප්‍රශ්නේ සර් channel එකේ පරිගණක පත්‍රයේ තියෙන මොනවා ගැනද සර් පරිගණක ගැන තමයි තියෙන්නේ ඒකේ තියෙන අපතේ මෙහෙමයි අලුත් තාක්ෂණික තොරතුරු එක එක software එකක් වැඩ කරන විදිය එතකොට ඔය තාක්ෂණික ලෝකයේ අලුතෙන් සිද්ධ වෙන දේවල් අලුතෙන් නිර්මාණය කරන computers ගැන එතකොට ඒකේ වෙනම පාඩම් මාලාවක් යනවා ඕ ලෙවල් ඒ ලෙවල් කට්ටියට ඒව තමයි තින් තියෙන්නේ excuse me sir you channel එකේ සෝය word powerpoint එක ගැන කරන videos දාලා තියෙනවද powerpoint එකෙන් මේ වගේ එක එක design කරන විදිය ගැන නම් දාලා තිනවා word excel නම් දාලා නැහැ මම sir ඔබට sir sir youtube channel එකේ video powerpoint එකේ video කරන විදිය දාලා තිනවද sir ඔව් මුලේ ඉඳන් පාඩමක් දාලා නැහැ ඔය මේ magazine එක හදපු විදිය මම දාලා තිනවා ඔයාලට Google එකටම ගිහිල්ලා Dilshan TG PowerPoint කියලා search කරොත් එහෙම ඒ වීඩියෝ එක Google එකේ උඩටම එනවා. මේ තියෙන how to design beautiful magazine using Microsoft PowerPoint කියලා. Excuse me sir. මේ 2020 කරපු වීඩියෝ එකක් තියෙනවා මේ PowerPoint එකත් එක්ක සම්බන්ධ කරගෙන ඒකත් design වැඩක්. PowerPoint video series එකේ තවත් වීඩියෝ එකකට ඔයාලා හැමෝම ආයිබෝවන් කියලා පිළිගන්නවා. लसन देवाइंट अनिवार्य गुड़ आसा सॉफ्टवेयर मेकिंग हरी लसन अड़कानी मम आट कि